මෙන්න මේ කතන්දරය නිසා අපි දන්නවා අපිට මේ LMS එක හදලා මේක තවත් ඊතක්සලාවක් නෙමේ විය යුත්තේ. මේක ඔබේ සයිට් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ LMS එක ඔයාලගේ එකක්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේ ඔයාලා ඇත්තටම මේ LMS එක තුල ඇඩ්මින් කෙනෙක්. නේද? ඒ කියන්නේ ගුරුවරයෙක් ලෙස ඔයාලා මං හිතන්නේ LMS එකට ගියාට පස්සේ තේරෙන්නේ නැති ගුරුවරයෙක් විදියට මේකට ලියාපදිංචි වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඇඩ්මින් පහසුකම ලබා ගන්න. එතකොට ඔයාලා මේ LMS එකේ ඇඩ්මිනිස්ට්‍රේටර් රෝල් එක කරන්නේ යම් තාක් දුරකට ඔයාලා ඇඩ්මින් කෙනෙක්. එතකොට ඒ ඔයාලට දීලා තියෙන ඒ පහසුකම හොඳටම ඇති ඔයාලගේ දරුවෝ සම්බන්ධ කරගෙන ඔයාලට ඔයාලගේ දරුවන්ට යමක් දෙන්න ඕනේ නම් ඒ දේ දෙන්න හොඳ වේදිකාවක් තමයි මේ LMS එක. ඔන්න සරලව තේරුම් ගන්න. ඒ ඔයා ඉතින් අපි මේ ගිරූල් LMS එක කියලා කියන්නේ මේ ගිරූල්ලේ අධ්‍යාපන කලාපයේ ඒ නමින් ගිහිල්ලා ඒකේ තියෙන කන්ටෙන්ට් වැඩි කරගෙන එහෙම එකක් නෙමෙයි. ඒක ඇත්තට මේක ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. නමුත් ඔයාලට පුළුවන් ඔයාලගේ දරුවන්ට මේ LMS එකෙන් කතා කරන්න. ඔයාලගේ දරුවන්ට ඔයාලා දන්න දේ උගන්වන්න හොඳ වේදිකාවක් ස්ටේජ් එකක් හදලා දෙන්න. ඉතින් ඒක තමයි මේ. ඔන්න ඕක තේරුම් ගත්තොත් හරියටම හරි. හරි සමීර ජයසිංහ මම රෙකෝඩින් එකක් නයි යනවා. මට මේකේ රෙකෝඩින් පර්මිෂන් එක දෙන්නේ කොතනද කියලා මම පොඩ්ඩක් චෙක් කරේ නෑ හැබැයි ඒක. මට කවරේ මේ රෙකෝඩින් පර්මිෂන් මම මේ රෙකෝඩින් පර්මිෂන් ගැන කතන්දරේ මම කරලා නැහැ. කවරෙන් පොඩ්ඩක් මට මේ ස්ටෙප්ස් ටික පොඩ්ඩක් දන්න කෙනෙක් කියවන රෙකෝඩින් පර්මිෂන් එකක් දෙන්න. මම රෙකෝඩ් කරලා නැහැ සාමාන්‍ය රෙකෝඩ් කරන්නේ මේ දැනට මම රෙකෝඩින් එකක් යනවා ඔයාලට ඕන නම් දෙන්න පුළුවන්. ඒක ඕන නම් ෂෙයා කරන්න පුළුවන්. මොකක් හරි වාඩ් පර්මිෂන් එක ඇවිල්ලා නැද්ද? පිටින් වලත් නැහැ. හරි. එක චුට්ටක් මට කවුරක් ටෙක්ස් කරන්නකෝ. ඉතින් ඒ විදිහට ඔයාලට වේදිකාවක් තමයි මේකෙම හදලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක නිසා මේ අපි කලාප අධ්‍යාපන කාර්යාලයේ හැටියට අපි සියලු දෙනාම මෙන්න මේ මේකෙන් හරි ප්‍රයෝජනයක් ගන්න කියලා අන්නේ හොඳ මානසිකත්වය අපි ඔලු කිඩියට ඉස්සල්ලාම අරගමු. මේ වැඩේ පටන් ගන්න කලින් මේක ඇත්තටම මේ පොදුවේ අපි කරාට මේක Tamanටත් කරගන්න වැඩක් විදියට තමයි මේක සලකන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලා හදන කෝස් එක ඔයාලා දාන කෝස් එක වැටෙන්නේ ඔයාලගේ නමින්. මේ ඔයාලගේ නමින් තමයි මේක වැටෙන්නේ මේ කෝස් එක. එතකොට අපි මේක ඔයාලගේ වීඩියෝ එක අරගෙන අපි හදලා දැම්මොත් අපේ නමින් වැටෙන්නේ. ඉතින් එහෙම වෙන්න හොඳ නැහැ. ඔව් සෞම්‍ය කරන තාමත් ස්ටුඩන්ට් ගිරින් මම මෙහෙම කරන්නම්. දැන් LMS එක රෙජිස්ටර් වුණාට තාමත් ස්ටුඩන්ට් විදියට ඉන්නේ. තාම ඒකේ අර අපි එක ඉස්සරහට කියන්නේ මේකෙන් පස්සේ ඔයාලා මට මැසේජ් මම එක කොහොමද කරන්න කියලා කියන්නේ. කො මැසේජ් එකක් මට ගහන්න මගේ ෆෝන් නම්බර් එකට මම අවසානේ දෙන්න. ඊට පස්සේ මම ඔයාලා දාන්නම් අර chat box එක තාම ඒක ඇක්ටිව් නැහැ. ඒ කියන්නේ ඇක්ටිව් ඒ chat box එකේ ඇඩ්මින් මං ගාව දැනට නැහැ. ඒක නිසා මේ ඒ වෙන නම් ඇඩ්මින් එක තියෙන ඇඩ්මින් එක ගන්න ඕනේ. ඊට පස්සේ මට පුළුවන් chat box එකෙන් ඔයාලට දෙන්න. නමුත් මට chat box එක මං ඇක්ටිවේට් කරන්න උත්සාහ කරන්නේ නැහැ. හේතුව සාමාන්‍ය කාරණා විදිහට වුණ නිසා ඔයාලා මට මැසේජ් එකක් ගහන්න රෙජිස්ටර් වුණාට පස්සේ මම ඒක ගැන වෙනම කියන්නේ. එහෙමනම් අපි බලමු දැන් ඊළඟ අවස්ථාව තමයි අපි කියන්නේ. මෙන්න මේ LMS එක අපි හදලා තියෙන ආකාරය මම කතා කරේ. ඊට පස්සේ අපි බලමු මේ ඔයාලට අපි කව වීඩියෝ එවන්න කියලා. ගොඩක් අය ලස්සන වීඩියෝ හදලා එවලා තිබ්බා. ඉතින් ඒක හොඳයි. අපි වීඩියෝ එක එවන්න කියලා කිව්වේ අපේ හදලා තියෙනවා YouTube channel එකක්. ඒක ගොඩක් දුරට ප්‍රාථමික අංශයට තමයි ගොඩක් අපි කතා කරේ. අනිත් පැත්තට කිව්වා ඒ YouTube channel එකට එවන්න කියලා කිව්වේ මේ සකස් මොකද අපි වීඩියෝ ටික අපි YouTube channel එකක් හදලා තියෙන්නේ ඒකට upload කරන්න තමයි ඔයාලට වීඩියෝ ටික එවන්න කිව්වේ. දැන් එතකොට මම ඒකත් ඔයාලට උදව්වක් කරේ. මොකද අපි දන්නවා ඔයාලා හදන වීඩියෝ එකක් upload කරන්න ගියාපුවාම ටිකක් අමාරුයි. සාමාන්‍යයෙන් download කරනවට වඩා වැඩි වෙලාවක් upload කරන්න යනවා. සාමාන්‍යයෙන් මම නම් වීඩියෝ එකක් upload කරන්න ගියාපුවාම සාමාන්‍ය රෑ 12ට එකට වගේ දාලා දෙන උදේ වෙනකොට කොහොම හරි upload වෙලා තියෙනවා. ඉතින් මේ ඒක නිසා මේ upload කරන්න වැඩි කාලයක් යන නිසා අපිට ලොකු ගැටලුවක් එතන තියෙනවා. ඉතින් ඒක නිසා ඒකට උදව්වක් මේ විදියට තමයි අපි කතා කරන්නේ. මම මේ එකින් එක පැහැදිලි කරන්නම් රංගිකා මදුමාලි. අපි පැහැදිලි කරන්න එකින් එක. එතකොට මේ ගොඩක් වෙලා යන නිසා තමයි අපි YouTube channel එකක් හදලා ඒ වෙනුවෙන්ම කලාපද්‍යාපන කාර්යාලයේ අපි ගත්ත internet connection එක
ෆයිබර් ඔප්ටික් කනෙක්ෂන් එකක්. ලොක්කොඩක් අප්ලෝඩ් ස්පීඩ් එක වැඩි මෙගාබිට් පර් සෙකන්ඩ් 48ක් විතර තියෙන. ඉතින් ඒක ඒ පහසුකම ගත්ත නිසා ඔයාලට වීඩියෝ ටික එවන්න කිවි අපි YouTube channel එකට දාන්න. LMS එකට දාන්න නෙමෙයි. එතන ඒක ඔයාලට උදව්වක් හැටියට. නැත්නම් ඔයාලට ඔයාලට අප්ලෝඩ් කරන්න ගියාම ටිකක් අමාරුනේ. හැබැයි දැන් අද මම කියනවා ඔයාලා ඇත්තටම හදන්න එක වීඩියෝ එකක් නම් මම ඒක අප්ලෝඩ් කරන හැටි කියලා දෙන්නම්. ඔයාලගේ වීඩියෝ එක ගොඩක් දුරට මෙගාබයිට් 100ක් 150ක් විතර වයි වෙලාවක් තියෙනවා නම් කාලයක් තියෙනවා නම් අපි දැන් අපේ අර ඩේටා ප්‍රමාණයට අනුව ඩවුන්ලෝඩ් හරි අප්ලෝඩ් හරි වෙන්නේ ඒ ඩේටාත් තියෙන ප්‍රමාණයට අනුව තමයි. ඉතින් සාමාන්‍යයෙන් මේ මෙගාබයිට් 200ක් විතර වාගේ ඩේටා ටිකක් ගන්න පුළුවන් නම් අප්ලෝඩ් වෙන්න දාන්න පුළුවන්. ඔයාලටම දා ගන්න පුළුවන්. ඊගාවට දැන් අපි ඉස්සරහට කතා කරන්නේ අපිට ඔයාලා හදන වීඩියෝ එක අපේ LM ඒ කියන්නේ YouTube channel එකේම තියෙන්න ඕනෑ කියලා එකක් නෑ ඉස්සරහට. ඒ කියන්නේ ඔයාලා හදන වීඩියෝ එක අපේ කලාපේ YouTube channel එකේම තියෙන්න ඕනේ කියලා එකක් නෑ. මේ කලාපේ YouTube channel එක හදලා තියෙන්නේ YouTube channel එක ප්‍රොමෝට් කරන්න නෙමෙයි. ඒක ප්‍රොමෝට් වෙලක් නෑ වෙන්නෙත් නෑ. ඒ කියන්නේ ඔයාලා කොයි වෙලාවකත් LMS මේ මේ e-school කියලා ගහලා තියෙන e-school කියන එක සර්ච් කරාට e-school එක වෙනවා ගොඩාක්. අපේ ඒක එන්නේ නෑ. ඉතින් මේ ඒක ප්‍රොමෝට් කරන්න කිසි අවශ්‍යතාවයක් නෑ. අපිට මේ YouTube එක අපේ වීඩියෝ එක තියාගන්න ලොකේෂන් එකක් නැති නිසා තමයි වීඩියෝ YouTube channel එකක් හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඇති දැන් අපේ LMS එකේ සම්පූර්ණ කැපැසිටි එක ගත්තොත් මම හිතන්නේ මේක IT ඉච්චලා දැන් අලුත් අය ගොඩක් දන්නේ නැත් يعني මේ සම්බන්ධ තාක්ෂණය ගැන දන්නේ නැති අය චුට්ටක් ඒක තේරෙන්නේ නැත් චුට්ටක් මේක චුට්ටක් අහගන්න කමක් නැහැ මම කියන එක සරලව හරි තේරෙයි ටීචර්ලා IT ඉච්චලා ළඟ ඉන්නවා නම් එයාලට පොඩ්ඩක් අහගන්න පුළුවන් දැන් අපේ LMS එකේ තියෙනවා ධාරිතාව කැපැසිටි එක ඒතර LMS එකේ කැපැසිටි එක අනුව තමයි ඔයාලා දාන වීඩියෝ කොච්චර sorry ඔයාලා දාන කෝසස් කොච්චර දාන්න පුළුවන්ද කියලා තීරණය වෙන්නේ ඒතර LMS එකට අපි aran තියෙන්නේ ගිගාබයිට් 20ක විතර සෝරි ගිගාබයිට් 50ක ධාරිතාව ගිගාබයිට් 50ක ධාරිතාවක් තමයි අපි අරන් තියෙන්නේ අවුරුදු 3කට. ඒතර ඒ වෙනුවෙන් අපි 20000 ගානක් ගෙවලක් තියෙනවා අපේ ඒ ඒ සර්වර් එකට. එතකොට ඒ ගිගාබයිට් 50 තුල ඒ LMS එකටම අපිට වීඩියෝ දාන්න බැරි නෑ පුළුවන්. එහෙම දැම්මොත් අපි දන්නවා සාමාන්‍යයෙන් වීඩියෝ පාඩමක කැපැසිටි ගත්තොත් මෙගාබයිට් 500ක් විතර වාගේ. ඉතින් මෙගාබයිට් 500 වුණා ගිගාබයිට් 50ක දාන්න පුළුවන් කියන්නේ 100යි. ඒ කියන්නේ වීඩියෝ 100ක් දාපු ගමන් අපේ LMS එක සම්පූර්ණයෙන්ම පිරෙනවා. ඒ කියන්නේ අපේ ධාරිතාව පිරෙනවා. එතකොට ඒක ලොකු ගැටලුවක් නිසා තමයි LMS එක ඇතුළට අපි වීඩියෝ එක දාන්නේ නැතිව අපි YouTube channel එක කියන වෙනම location එකක් වෙනම server එකක් එතනට දාලා ඒකේ link එක අපි අපේ LMS එකට ගන්න. ඉතින් ඒක නිසා චූටි කතන්දරයක් මෙතන තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම දැන් මේ YouTube channel එකක් කියන්නේ මොකද්දවත් කියලා දන්නේ නැති කෙනෙක්ට මේක කොච්චර දුරට ගැටලුවක් වේද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ අද අභියෝගයක්. අද අභියෝගයක් අපිට. ඒ අභියෝගේ යම් තාක් දුරකට අපි දැන කියාගමු. අපි හැමෝම දැනගෙන නැහෙනි. චුට්ටි චුට්ටි අපි දන්නවා. ඉතින් අද අපි ඒ චූටි තැන ඉඳලා අලුත්යක් ඉගෙන ගමු. යමක් තේරෙන්නේ නැත්නම් තව කෙනෙක්ගෙන් අහමු. නැත්නම් මට හරි කතා කරන්න. කතා කරලා ඉවර වෙලා අපි මේක සරලව ඉගෙන ගමු. දැම්ම තියාම ඔන්න වැටෙන්න එපා නේද? පල්ලෙහාට වැටෙන්න එපා, රින විදියට හිතන්න එපා. අපිට මේක කරන්න පුළුවන් කියන තැනට ඇවිල්ලා අපි වැඩේ පටන් ගමු. එහෙමනම් අපි කවුරුත් දන්නවා. දැන් එහෙනම් අපි ඉස්සෙල්ලාම මේ LMS එක තුල කෝස් එකක් හදන්නේ කොහොමද කියලා පැහැදිලි කරගන්න. ඉතින් මේක හදාගත්තාම අපිට තියෙන වාසි ප්‍රයෝජනත් මම ඉස්සෙල්ලා කියලා ඉන්නම්. හදන්න කලින් ඒකත් හරි වටිනවා කියලා මම දන්නවා. අපිට මේක ඇත්තටම මේකේ පසුබිම තමයි අපේ LMS එකේ පසුබිම මේක හදාගන්න මූලිකම හේතුව තමයි කොරෝනා වසංගතේ කොවිඩ් වසංගතේ. තාමත් ඉවර නැහැ. තාමත් අපි එකෙන් විඳවන. එතකොට පාසල් පන්ති කාමරය තුළ ඔයාලා ක්‍රියාකාරකම් කරන්න පටන් ගත්තත් ඉස්සරහට අනාගතයේදී මේ LMS එක මෙතනින් එහාට කියන්නේ වැඩ කරන්න පටන් ගත්තත් මෙතනින් එහාට LMS එක හරියාකාරව ක්‍රියාත්මක කරන්න හැකියාව ඔයාලට ලැබෙනවා. පන්ති කාමරයේ මේ තුල වැඩ කරන උනත් මේක පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. මොකද මේක වෙනමම ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් විදිහට බාහිරින් ළමයාගේ පන්ති කාමරු ගන්නවට වඩා අමතරව තවත් ඉගෙනුම් ආධාරකයක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඒ වගේම හදිසියව මම මෙහෙම හිතන්නේ. ඔයාලට ප්‍රසන්ටේෂන් එකක් පෙන්වන්න ඕනේ අපේ දරුවන්. මොනවාරි ප්‍රසන්ටේෂන් එකක් පෙන්වන්න ඕනේ දරුවන්ට. ඔයාලා පෙන්නේ කරන් ආවෙ නෑ. හැබැයි ඔයාලා හදපු කෝස් එකේ ප්‍රසන්ටේෂන් එකක් දාලා තියෙනවා. අපි දු විද්‍යාව පාඩමේ ජීවින් ගේ වර්ගීකරණය ප්‍රසන්ටේෂන් එක LMS එකේ දාලා තියෙනවා. ඔයාලට අද පාඩම තියෙද්දි පෙන්නේ කරන් ඉන්න බැරි වුණා. ඔයාලට පුළුවන් අන්තර්ජාලයට ගිහිල්ලා LMS එකට ගිහිල්ලා අර ප්‍රසන්ටේෂන් එක ඕපන් කරලා ළමයින්ට පෙන්වන්න කෝස් එක විදියට. ළමයින්ට ඒ මොහොතේම දෙන්න පුළුවන් ඕනනම් MCQ ප්‍රශ්න ටික කරන්න.
ඉතින් ඒක නිසා ඔයාලා හදාගත්තේ මේ කෝස් එක ඔයාලට ඕන ඕන අවස්ථාවල භාවිතා කරන්න පුළුවන් ඔයාලගේ අන්තර්ගතයක් විදිහට. ඉතින් ඒක නිසා මේක තුල තව ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඒ වගේම අද ඔන්න ඔයාලා පාඩම උගන්වනවා. හිතන්නකෝ අද පාඩම උගන්වනවා. අද පාඩම උගන්ලා දරුවන්ට කියන නම පුතා අද පාඩමේ MCQ ප්‍රශ්න පත්‍රේ අද පාඩමේ MCQ ප්‍රශ්න පත්‍රේ මම LMS එකට දාලා තියෙනවා. ඔයාලා එහෙනම් LMS එකට ගිහිල්ලා මේ MCQ ප්‍රශ්න පත්‍රේ කරන්න බලන්න නෙමෙයි කරන්න. කරන්න කියන්නේ ඒක අපි කියන ඔන්ලයින් කෝස් එකක් විදියට තියෙනවා. ඔන්ලයින් එක්සෑම් එකක් විදියට තියෙනවා. ඒතර අපි කරපු පාඩමට අදාළ MCQ නැත්නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රය අපිට දරුවන්ට කරන්න පුළුවන් ගෙදර ඉඳලා. දරුවන්ට කොච්චර ලකුණු ආවද කියලා බලන්න පුළුවන්. ඕනනම් ඉස්කෝලේ ලැබ් එක දීලා ලැබ් එකේ ඇතුලේ දාලා කරන්න පුළුවන්. අන්න ඒ වගේ. ඔයාලා ප්‍රශ්න 20ක් හදුවා නම් 40ක් හදුවා නම් ඒ ප්‍රශ්න 40 දරුවන්ට කරන්න පුළුවන්. කරලා කොච්චර ලකුණු එනවද කියලා බලන්න පුළුවන්. ඒක ඔටෝමැටිකලි යන එක. ඊළඟට තව එක තව ඒවා දාන්න පුළුවන්. ඔයාලද කියලා දෙන්න. තව MCQ ප්‍රශ්න පත්‍රයේ තව රිවියු වෙන්න කී වතාවක් කරන්නද ලකුණු කොහොමද වැටෙන්නේ ඒකල ප්‍රශ්නයකට ලකුණු කීයද තියෙන්නේ මේ ඔක්කොම ඔටෝමැටිකලි ඔයාලටම හදලා දෙන්න පුළුවන් නේද එහෙනම් ඔයාලගේ කෝස් එක ඔයාලගේ කෝස් එක සම්පූර්ණ පාඩමක් නොවෙන්න පුළුවන් සමහර විට ඔයාලගේ කෝස් එක MCQ ප්‍රශ්න පත්‍රයක්ම වෙන්න පුළුවන් විනාඩි 40ක් විතර MCQ ප්‍රශ්න පත්‍රයක් ඒක කෝස් එකක් විතර දානවා දාලා ළමයින්ට කියන පුතේ අපේ LMS ගිහුවල LMS එකේ ඔන්න දාලා තියෙනවා ඔයාලට ප්‍රශ්න පත්‍රයක් ඒක කරා ඔයාලගේ දරුවන් විතරක් නෙමෙයි අල්ලපු මන්දි ළමයිට දෙන්න පුළුවන් නේ අල්ලපු ඉස්කෝලේ දන්න ඉස්කෝලේ කයටත් දෙන්න පුළුවන් මම මේ MCQ එකක් හදලා තියෙන මෙන්න මේ ලින්ක් එකට ගිහලා බලන්න කියලා ඉතින් අන්න ඒ වගේ ඔයාලා හදන දේ ඔයාලගේ දරුවන්ට විතරක් නෙමෙයි සමස්ත ලෝකයේ සිවුනම දෙයක් වෙනකොට මේක පාවිච්චි කරලා ඔයාලට කෝස් එක නිර්මාණය කරන්න පුළුවන් ඇත්තටම මම කිව්වේ එකයි මේක කලාප අධ්‍යාපන කාර්යාලයේ වැඩක් නෙමෙයි ඔයාලටම කරගන්න වැඩක් විදියට තමයි මේක ඔයාලගේ LMS එකක් විදියට මේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන එක තමයි කියන්නේ මම මෙතනින් හරියට කතා කරන්නේ නැහැ ඒ ගැන ගොඩක් කිව්වා මේක කරා යනකොට තේරෙයි කොහොමද ඔයාලට මේකත් එක්ක වැඩ කටයුතු අපි කරන්න කියන එක. රයිට්. එහෙනම් මේකේ ප්‍රයෝජන මොනවාද කියලා සහ වාසි ප්‍රයෝජන ගැන තහමු අපිට ඊට පස්සේ ප්‍රශ්න තිබුණා ප්‍රශ්න ටිකක් කතා කරමු. එහෙනම් සූදානන්ද කොහොමද කෝස් එකක් අප්ලෝඩ් කරන්න කියලා ඉගෙන ගන්න දැනගන්න. කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? හරිද ලෑස්තිද? ලෑස්ති නේද? ළමයි වාගේ මම ඔන්ලයින් ක්ලාස් කරනවා හරි යස් සර් කියනවා හරි දෙකක් උලා හරි හරි එහෙනම් වැඩේ පටන් ගමු හරි මොන හරි දෝෂ දන්නේ නැති දේවල් තිබ්බොත් අහන්න හැමතිස්සෙම මම අර කිව්වේ හිට ගන්න ඕනේ පොසිටිව් විදියට අනේ මට බෑ කියලා නම් උතර වාඩිලා ඉන්නවා අනේ අපේ නැකිලා යන්න බෑ කිය කියනනම් ඉන්න බෑ පුළුවන් කියාගෙන ඉන්න අමාරු වුණොත් මේ YouTube එකේ දැන් ඔන්න මම මේක සෝරි මේක මේ රෙකෝඩ් වෙනවා මේක අපේ YouTube channel එකේම දාන්න දාලා ඔයාලට link එක එවන්නම් ඔයාලගේ group එකට දාන්න. ඔයාලා group එකේ දැන් සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ group එකට මේ recording video එක දාන්න. එතකොට ඔයාලට පුළුවන් බලන්න. ඒකට ඔයාලට record කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මේ අද කරුප් එක මම YouTube channel එකේ දාන්නම් අපේ LMS එකේ දාලා ඔයාලගේ WhatsApp group එකට message එකක් දාන්නම් link එක. එතකොට ඔයාලට upload කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා ඒක click කරලා බලන්න. Right. එමුනා වැඩේ පටන් ගමු. එහෙනම් අපි මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා හැමෝටම පේනවා ඇති ස්ක්‍රීන් එක පේනව නේද රයිට් එහෙමනම් දැන් පොඩි ප්‍රශ්නයක් මං අහන්න ඔයාලට ගයක් හදාගන්න ඕනේ හිතන්නකෝ දැන් තමයි ඉතින් මම දැන් ළමයි කියලා හිතන් ඉන්නේ හිතන්නකෝ දැන් ගයක් හදාගන්න ඕනේ දැන් ගයක් හදාගන්න ඕන නම් ඉස්සෙල්ලාම මොකද්ද කරන්න ඕනේ කියන්නකෝ මට එක්කෙනෙක් හරි කතා කරමු බාසුන්නේ ගාවට හම්බෙලා ගිහිල්ලා කියනවා දනේ බාසුන්නේ හැ මට ගයක් හදා ගන්න ඕනේ කියලා එතකොට බාසුන්නේ මට්ටම් පොල්ලයි මේසෙන් ගෙන්දයි අරන් එළියට බහිනවා දහා හද මුයයන් කියලා ෂර්ට් එකක් උදාගෙන එන්නේ නැහැ මොකද කරන්නේ කියන්න සර්ලා කියන්න කොහොමද මොකද කරන්නේ අපි එකට මොකක් හදා ගන්න ඕනේ ඇහුන්නේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ හරියටම හරි සුබෝදිකි වාරි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ ප්ලෑන් එකක් නැතුව මොකුත් කරන්න බෑ එහෙනම් අපි අපේ LMS එකටත් ප්ලෑන් එකක් හදන්න ඕනේ මං එන ඊළඟ ප්‍රශ්නය අහනවා අපි අපේ ළමයින්ට උගන්වන LMS එකක අපි කන්ටෙන්ට් එකක් අපි දානවා නම් අපේ ප්ලෑන් එක හදන්න ඕනේ මොකකට අනුවද
මොකක්ද අපේ බේස් එක වෙන්නේ? මොකක්ද අපි උදව් කරගන්න අපේ ප්ලෑන් එක හදන්න? මොකක්ද උදව් කරගන්න? අපි උදව් කරගන්න ඕනේ මොකද්ද? අපේ එන්න කතා කරන්නෙත් නෑ කවුරු. අපේ සිලබස් එක නේද? අපේ විෂයට අදාළ සිලබස් එක තමයි උදව් කරගන්නේ. මේ අපේ සිලබස් එකට අදාළ අපේ පාඩම නැත්නම් අපේ පාඩම තමයි අපි හවුල් කරගන්න ඕනේ වැඩේට නේද? අපේ සිලබස් එක තමයි හවුල් කරගන්න. එහෙනම් මේ සිලබස් එකට අනුව තමයි අපි ප්ලෑන් එක නිර්මාණය කරන්න ඕනේ. ඉතින් මම මේකේ සොෆ්ට් කොපි කීපයක් තියෙනවා. මම මේ සොෆ්ට් කොපි ටිකක් දැනට ඔයාලට ඔයාලගේ LMS එකට දාන්න, ඔයාලගේ මේ WhatsApp group එකට දාන්න. දැනට මම ඒක පෙන්නන්නම්. ලෙසන් ප්ලෑන් එක. අපේ ලෙසන් ප්ලෑන් එක තමයි අපි ඒකට හවුල් කරගන්නේ. එහෙනම් අපි අපේ මොකද සිලබස් එකේ සිලබස් එකට අනුව අපි ලෙසන් ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. ඔන්න මම ලෙසන් ප්ලෑන් එක හදන හැටි ඔයාලට කියලා දෙන්නම්. හැබැයි හැම ලෙසන් ප්ලෑන් එකක්ම ඒ වගේ වෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයාලට ගැළපෙන පරිදි නම් මේ සීලීව වෙනස් කර ගැනීමේ අවසරය තියෙනවා. ඒක තමන්ට ඕන විදිහට තමන්ගේ හැකියාව නොහැකියාව මත සහ තමන්ගේ නිර්මාණාත්මක හැකියාව මත මේක වෙනස් කරනවා. එහෙනම් මම පළවෙනි එක වලට පේනවා ඇති. හැමෝටම මගේ ස්ක්‍රීන් එක පේනවද? සුබෝදි පේනවද? මට සුබෝදි කතා කරන්නේ. සුබෝදි පේනවද? ඔව් සර් පේනවා. එතකොට මේ මා පේනවා සර්. පාඩම් සැලසුමක් ඔන්න මේක හදන එකේ පොඩි උපදේශයක් මම දීලා තියෙනවා. මම මේක එවන්නම් ඔයාලට ડોකියුමන්ට් එකක් හැටියට. ඔන්න පළවෙනි එක තියෙනවා මාර්ග තිගුණ කරන පද සඳහා පාඩම් සැලසුම් කිරීම. ඔබගේ විෂයට අදාළ විෂය නිර්දේශය මගින් ඉලක්කගත මාතෘකාවක් තෝරාගන්න. දැන් ඔයාලා හදන්න ඉන්න පාඩමට අදාළ මාතෘකාව තෝරගන්න. කොයිකද ආවරණය කරන්න. නේද? එතකොට අපි ඒ මාතෘකාව අපිට නම් කරන කෝස් එකක් හැටියට. දැන් මේ අපේ LMS එක තුල මේක නම් කරන්නේ අපි පාඨමාලාවක් හැටියට. ඒ පාඨමාලාව විනාඩි 40ක පාඩමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පැයක පාඩමක් වෙන්නත් පුළුවන්. එවන් නැත්තම් මාත් දෙකක් සාම්ප්‍රදාය වෙනකොට වෙන්න පුළුවන්. තමන්ට ගැළපෙන පරිදි වෙනස් කර ගන්න පුළුවන්. කතා කරන එකට විතරක් මයික් එක ඔන් කරගන්න. ඊට පස්සේ මම මේක කියලා දිනා මේ නිපුණතාවයක් ආවරණය වෙන නිපුණතා මට්ටම් එකක් හෝ කීපයක් විය හැකිය. පාඩමක් අවසානයේ සිසුන් වෙත ලබා දෙන බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් විය හැකියි. මම අර කී බහුවර්ණ ප්‍රශ්නයක් දෙන්න පුළුවන් කියලා. නේද? ඔන්න ඔය වගේ මොකක් හරි එකක් වෙන්න පුළුවන්. ඒකේ අන්තර්ගතයේ කන්ටෙන්ට් එක Tamanට ගැළපෙන පරිදි දාගන්න පුළුවන්. අපිට පොඩි කොටසක් වුණත් කොටස් කීපයක් එකට දාන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේක කෝස් එකකින් ළමයාට ග්‍රහණය කරගන්න පුළුවන් ප්‍රමාණය ප්‍රමාණාත්මකව කොච්චරද කියන එක අපි දන්නවා. දැන් පොඩි ළමයෙකුට වගේ නම් ප්‍රයිමරි ලම් දරුවන්ට වගේ නම් ඉතින් ගොඩාක් කන්ටෙන්ට් ගොඩක් දෙන්න බෑ ඒක කෝස් එකකින්. බොහොම පොඩි කොටසක් තමයි දෙන්න ඕනේ. ඒක අපි ගුරුවරු හැටියට දන්නවා අන්තර්ගතය කොහොමද හදා ගන්න ඕනේ කියලා. අන්න ඒ කොටසක් අපි කෝස් එකක් කියලා කියමුකෝ. හරි. ඊළඟට තියෙනවා මොකක්ද? පාඩමක් සැකසීමේදී තෝරාගත් මාතෘකාවද වීඩියෝක් සැකසීම. මම දැන් වීඩියෝ එක හදන්න හැටි දා. කොහොමද දා? වීඩියෝ පාඩම ඉදිරිපත් කිරීමේදී ඉගෙනුම් මාතෘකාවල ඉදිරිපත් කිරීමක් සමගාමී දාගත තියෙනවා. වීඩියෝ පාඩම වල හදනකොට ඔයාලට ඕනේ නම් ප්‍රසන්ටේෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ප්‍රසන්ටේෂන් එකක් පාවිච්චි කරනවා නම් ඔයාලා ප්‍රසන්ටේෂන් එකත් එක්ක මේ වැඩේ කරනවා නම් ඔයාලා ඒක රෙකෝඩ් කරන්න තියෙන හොඳම මාධ්‍ය තමයි දැන් මේ වෙනකොට තියෙන මේ Zoom මාධ්‍ය. ඒ කියන්නේ මේ දැන් මම කරන වැඩේ තියෙනවා. දැන් මම Zoom වලින් ඔයාලව සම්බන්ධ කරගෙන දැන් මේ ලාවේ ස්ක්‍රීන් එක ෂෙයා කරාම මේක පෙන්වනවා. මේ විදියට Zoom වලින් කවුරුත්ම සම්බන්ධ කරගන්න නැතිව Zoom එකට ගිහිල්ලා link එකට ගිහිල්ලා Zoom open වුණාට පස්සේ තමන්ගේ presentation එක open කරලා එන්න ඒක record කරලා ඔයාලට video එකක් හදන්න පුළුවන්. මම හිතන්නේ ගොඩක් අය එහෙම කරනවා. නේ සුබෝදි ඒක ලේසි නේද? ඒක දන්නේ නැහැ. ඔව් සර් ඒක ලේසි. තමයි ගොඩක්ම ලේසි මේක. නැත්තම් ඔයාලට Windows මොකද්ද අපි screen capture software තෝරගන්න හොයාගන්න වෙනවා. ඒවා තමයි ඒවට මොනවද නැහැ මේ license නැහැ සමහර ඒ වගේ වැටෙනවා මොනවද මේ 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 මොනවද වෝටර් මාක් වැටෙනවා අපේ නක්වත් අපේ ටීචරත් ඒ ප්‍රශ්නේ වුණා මම කවුද කියන්නේ ටීචර් ඊපස්සේ මම කොහේක අයින්ම කරලා දාන්න දාලා Zoom එකෙන් කරන්න කියලා. ඉතින් ඒ වෝටර් මාක් එක අයින් කරගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නේ තමයි ඊළඟට මට එන්නේ. ඉතින් මම
දෙන උත්තරේ වෝටර්මාක් එක අයින් කරන එක පැත්තකට දාලා හොඳම කනෙක්ෂන් සහිත හොඳ පහසුකම් සහිත සහ අඩු වීඩියෝ ධාරිතාවක් සහිත එකක් හැදියෙන්නේ මේ Zoom එකේ අපිට රෙකෝඩ් කරලා දාන්න පුළුවන් කියන කතන්දරේ ඔන්න මම කිව්වා. එතකොට ඔයාලා ප්‍රසන්ටේෂන් එකක් පාවිච්චි කරනවා මේ වගේ ස්ක්‍රීන් එකේ ප්‍රසන්ටේෂන් එක රන් වෙන්න ඇරලා නැත්නම් ඉන්ටරැක්ටිව් වයිට් බෝඩ් ඕනේ නේ අපිට. ඒකක් එන්න ඇරලා අපිට මේ වගේ මම කතා කරනවා වගේ ඔයාලා ළමයිට උගන්වන්න පුළුවන්. නේද? පහසුකම් තියෙනවා නම් ස්මාර්ට් බෝඩ් එකක් ආධාරයෙන් ප්‍රදර්ශනය කරමින් ඉදිරිපත් කිරීම කරන්න පුළුවන්. එහෙමයි හැකියාව තියෙන කට්ටිය ඉන්නවා. මම මේක නැවත ඔයාලට මේ මේ ඩොකියුමන්ට් එක ගෙවනවා ඈ. ඔයාලට LMS එකට දාන්න මේ ඔයාලගේ ගෲප් එකට දාන්න. පරිගණක ස්ක්‍රීන් කැප්චර් මෘදුකාංගයක් මගින් නෝ Zoom මගින් පටිගත කරමින් වද සිදු කර මම අර කියපු ක්‍රමය. Zoom වලින් පටිගත කියලා කරලා කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කැමරාවක් සෙට් කරලා white board එකට focus කරලා ඔයාලා ලියන white board දැන් ගණන් වගේ පාඩමක් හරියන්නේ නැහැ නේ presentation වලින් කරලා නේද ගණන් පාඩම සමහර විද්‍යා පාඩම් presentation වලින් සමහර ඒවා කරන්න බෑ සමහර ඒවා නැත්තම් ගොඩාක් presentation වලින් කරන්න පුළුවන් අපේ articles වල දන්නවා ඔය සමහර සංකල්ප දරුවන්ට ඉතා හොඳට පැහැදිලි කරන්න ඇත්තටම articles වල ඒ සඳහා presentation සම්බන්ධ කරගෙන උගන්වන හැටි ලොකු දේවල් කරලා තියෙනවා අපිස ඉතින් ඒක නිසා අද සම්බන්ධලා ඉන්නවද දන්නේ අපිස ඉන්නවද අද articles වල ඉන්නවද रसायन विद्या पाठंगे वैट बोर्ड वैट बोर्ड कैमरा फोकस ඊකට මම කියනවා වීඩියෝ එකේ ප්‍රමාණය පැයක් කෝ ඊට වඩා අඩු විය යුතුය MP4 ආකාරයට ගබඩා කරන්න. සාමාන්‍යයෙන් අපි ෆෝන් එකකින් රෙකෝඩ් කරපුවාම ගොඩක් ඩිෆෝල්ටි වැටෙන්නේ MP4 තමයි. MP4 විදිහට තමයි සේව් වෙන්නේ. ඒක වෙනසක් කරන්න ඔයාලා උත්සාහ කරන්න එපා. MP4 විදිහට තමයි සේව් වෙන්නේ. හැබැයි අර වෙනමම තියෙන වීඩියෝ කැමරා දිනවා. මේ වෙනමම එක්ස්ටර්නල් වීඩියෝ කැමරා ඔය ෆොටෝ ෆෝන් වල නැතිව ඒ වගේ ගොඩක් දුරට MP4 නෙමෙයි වෙන AVI වෙනත් ෆෝමැට් වලින් භාවිතා කරන්න පුළුවන් අපේ ක්‍රම කියන මැක්සිමම් 2019 පවර්පොයින්ට් වලිනුත් වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් පහසුකම තියනවලු. ඔන්න අපේ හොඳයි ඇත්තරම සර් හරි වඩිනවා. MN ඉක්‍රම් සර් තමයි මේ කියන්නේ 2019 පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් 2019 වල මේ මේ ඔෆිස් ඇප්ලිකේෂන් එක දාගත්තා නම් ඒකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් හැකියාවක් තියනවලු. ඊට පස්සේ තව वीडियो मगिन पाठम ඉදිරිපත් කිරීමේදී දරුවන් ඉදිරියේ සිටනසේ සිතා ප්‍රශ්න කරමින් පිළිතුරු සැපීම සඳහා තප්පර කිහිපයක් ලබා දෙන ආකාරයටපත් කළ හැකි අපි වීඩියෝ එක කරද්දී නේද අපි මේ වීඩියෝ එකක් කරන්නේ දැන් ඉස්සරහා කැමරාවක් තියෙනවා ඒ වගේ ඒවා හිත හිත ඉන්නේ නැතිව මේ ඉස්සරහා අපේ ළමයි තමයි ඉන්නේ ඒ නිසා ඒ ළමයින්ට ගැළපෙන විදිහට උගන්වන්න ඕනේ කියලා අපි මේ විදිහට ඇත්ත වගේ කරනවා නැනස ටීවී වල එහෙම කරන්නේ නෙමෙයිනේ ඉස්සරහා ළමයි ඉන්නවා කියලා ඉතාලි කැමරාව ඉස්සරහා උගන්වන්නේ නැනසේ කියන තියන කොට ඉතින් අන්න ඒ විදිහට උගන්වන්න එක ඉතින් ඊට පස්සේ අර ලිඛිත භාෂාව වැඩි පාවිච්චි කරන්නේ නැතුව දරුවෝ ඉන්නවා කියලා දරුවන්ට කතා කරන විදිහට දරුවන්ට ආමන්ත්‍රණය කරන විදිහට අපි කරගෙන යන්න අන්නේ හදපු වීඩියෝ එක දැන් ඔයාලා අතර ගත්තා. දැන් ඔන්න මම කියනවා ඊළඟ එක තමයි ඒ වීඩියෝ එක ඔන්න අදින් පස්සේ අපිට එවන්න එපා. හැකියාවක් නැතිම කෙනෙක් තිබ්බොත් ඒ කියන්නේ අප්ලෝඩ් කිරීමේ පහසුකම නැතිම කෙනෙක් තිබ්බොත් එවන්න නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ Google සමාගමේ ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා නේද? ස්කෝල් ඉන්නවා නම් IT teacher මේකට සම්බන්ධ කරගන්න. ඔයාගේ නමින් ඊමේල් ඇඩ්‍රස් එකක් හදලා පොඩි YouTube channel එකක් හදන්න. YouTube channel එකක් හදන්න ඇති දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලාම search කරන්න how to create a YouTube channel. නැත්නම් YouTube channel එකක් හදන්නේ කොහොමද කියලා සිංහලින්මත් ගන්න. ඕන තරම් වීඩියෝ තියෙනවා. ඒ වීඩියෝ එකක් අරන් බලන්න ඉතාම සරලව ඉන්න ඕන තරම් උගන්වන ගුරුවරු YouTube වල. නේ වැඩිපුරම ගුරුවරු ඉන්නේ YouTube එකේ. ඒක නිසා අපේ ලක්ෂ දෙකක් ඉන්නවා නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් YouTube එකේ ඉන්නවා ගුරුවරු හොඳට උගන්වන. හැබැයි හොඳ හොඳ ගුරුවරු ඉන්නවා. හොඳට උගන්වන කට්ටිය ඉන්නවා. ඉතින් ඒක නිසා එයාලගෙන් දැනගන්න පුළුවන් YouTube channel එකක් කොහොමද හදන්නේ කියලා. ඇත්තටම අපේ ටීචර්ලා මතක තියාගන්න මම අර පටන් ගන්නකොට තීරින විදියට හිතන්න එපා. මේ කොරෝනා වසංගතයත් එක්ක ඔයාලට තේරෙන්නේ නැති අපේ ICT ඉගෙන ගන්න එකේ වටිනාකම Zoom එකෙන් පන්ති කාමරයක් මෙහෙව ගන්න බැරුව පෞගිය කාලේ කොච්චර අසරණ වෙන්නේ නැද්ද කී දෙනින් කීයෙන් කී දෙනාද ඒක කරන්න හැටි කියලා දුන්නේ ඉතින් ඒක නිසා මේ තාක්ෂණයත් එක්ක අපිට බැරි වුණත් පුළුවන් නේද මොන බාධක තිබ්බත් ඉස්සරහට යන්න අපි ඒක මෙවලමක් කරගන්න ඕනේ ඉතින් ඊළඟට මම මේ වැඩසටහන මෙන්න මේ හදපු වීඩියෝ එක මොකද කරන්න ඕනේ කිව්වේ
YouTube channel එකේ upload කරන්න. සටහනක් දාගන්න මේ හදපු වීඩියෝ එක ඊට පස්සේ කරන්න ඕනේ ඔයාලගේ YouTube channel එකට upload කරනවා. ඒ කියන්නේ ඔයාලගේම channel එක දානවා මේ. දැන් අපි ඉදිරියට මේ LMS එකේ videos අපිට වේව හිටියොත් මේ LMS එකේ වැඩ බොහොම හිමින් යනවා. දැන් මම වීඩියෝ එක upload කරනකම් බලන් ඉන්න ඕනේ කට්ටියන්ට course එකකට. course එක හැදුවද කියලා අහුවොත් කිය අජිත් වසන්සර්ට video එක එව්වා. තාම upload කරලා නැහැ එතකන් ඉන්න බලාගෙන කියලා. ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඉස්සරහට. ඊට පස්සේ මමත් ऑफिस से कटा आप लाओ का तो मैं वो अपलोड करा मुझे तो मगे डेटा गेदर तीन है मैं पाविच के लिए मंग अपलोड करा नहीं को मत मुझे किया के लिए अपलोड कर इन्हें मामा तो ऑफिस से कटा भी ला एलएमएस अरे आप मुझे तो मैं फाइव ऑप्टिक कनेक्शन ने का पाविच के लिए तो मैं अपलोड कर ठीक है तो कम बालांग इन्हें पे ठीक होंदे में दे तमान टोने निदा हाथ थी ना तमांग के हाथ को ए वीडियोस ओक्को में दान यूट्यूब चैनल के होंदे हो नारक दान डाला होंदे एक अभी आप एक कोर्स एकट दागान खुला है ना අපි මේ වීඩියෝ ටික ඔන්න දැම්මයි කියලා හිතන්නකෝ අපි හදපු ඔන්න එක වීඩියෝ එකක් දැම්මා. හ්ම් ඊළඟට අපි මේකේ තියෙනවා මේ මෙහෙමත් කියලා. දැන් මේ වීඩියෝ එකේ මෙහෙම එකක් තියෙනවා. මම බොහොම කැමති ඔයාලගේ වීඩියෝ එක විනාඩි 15කට 20කට වගේ සීමා වෙනවා. නේද? ඔයාලා මේක විනාඩි 30ක් 40ක් විතර මේක දිගට ඇදයි යනකොට ළමයට බලන් ඉන්න බැරි වෙනවා. මාතෘකා කීපයක් එකට ආවරණය වෙන විදිහේ වීඩියෝ හදන්න එපා. ඒ කියන්නේ විනාඩි 30ක් විතර නම් මාතෘකා පහක් කතා කරන්න. එහෙම ගන්න එපා. එහෙම ගත්තාම මේ විනාඩි 30 බලන්න ළමයි කැමති නැහැ. එහෙම එකක් තියෙනවා. 30ක් වෙනකම් මේක වැඩි කැමති නැහැ. ඒක නිසා Zoom එකේ stop කරලා video clips පහකට හදන්න මාතෘකා පහ. එතකොට ටිකක් අර consistency ගතිය වැඩි අපිට අවශ්‍ය එක විතරක් ඕන නම් click කරලා ළමයා පළවෙනි මාතෘකාව ගැන දන්නවා නම් ඒක බලන්නේ නැහැ. දෙවෙනි එක උඩ click කරලා බලන්න. अंतर्गत අපේ YouTube channel එක promote කරන්න පුළුවන් නේද YouTube channel එකේ video දිනවනේ ඕනනම් බලන්න නමුත් LMS එකේ ඊට වඩා එහාගේ අන්තර්ගතයන් අපි දානවා ඒ තමයි අපිට දාන්න පුළුවන් වෙනත් බාහිර අන්තර්ගතයන් PDF ගොනුවක් presentation එක නේද එතකොට තව මොකද්ද MCQ ප්‍රශ්න පත්‍රයක් ඔන්න ඔය ටික තමයි ගොඩක් වැදගත් එන්න ඒවා ටික අපි ඉගෙනුම් ආධාරයක තවත් පාඩමට අමුණන්න පුළුවන් දැන් හිතන්න මේ එකක් ඔයාලා හැදුවා අපි මාන පාඩම ගන්න 10 වසර පාඩම ජීවින්ගේ වර්ගීකරණය විද්‍යා පාඩම දැන් ඕකට හැදුවා මොකද්ද වීඩියෝ එකක් ඔයාලා හැදුවා රෙකෝඩ් කරලා වීඩියෝ එකක් හැදුවා මේ වීඩියෝ එකේ වුණනම් මොකක් හරි අපි ප්‍රසන්ටේෂන් එකක් පාවිච්චි කරලා හරි අපි ඒක ඉගෙනුවා මුගල්ලා ඕනේ වීඩියෝ එක හැදුවා වීඩියෝ එක හදලා ළමයා වීඩියෝ එක බලනවා දැන් වීඩියෝ එක බලලා දැන් ඔයාලට හිතනවා මේ ඔයාලා පාවිච්චි කරමු ප්‍රසන්ටේෂන් එකක් දරුවට දුන්නොත් හොඳයි කියලා ඕනනම් ඒකත් වෙනමම බලන්න දරුවට ක්ලික් කර කර බලන්න අයලා අමුණනවා යා පාවිච්චි කරපු ප්‍රසන්ටේෂන් එක ඊට පස්සේ තව තියෙන ඒ ජීවින් ගේ වර්ගීකරණය ඉතාම සරලව තේරුම් ගන්න හද අදින්ම නිර්මාණය කරපු ડોකියුමන්ට් එකක් උනා හරි කියනවා අපි දුමු සාරාංශගත PDF ගොනුවක් විදියට සේව් කරලා අපිට පුළුවන් ඒ සමරි එක Word වල හැදුවෙන් පස්සේ Word වලින් PDF ගොනුවක් බවට පරිවර්තනය කරලා PDF ගොනුවක් බවට පරිවර්තනය කරලා ඒකත් අර වීඩියෝ එකත් එක්ක අමුණන්න. දැන් එතකොට වීඩියෝ එක තියෙනවා අර ප්‍රසන්ටේෂන් එක තියෙනවා තව තියෙනවා PDF ගොනුවක් අර සමරි එකක් දා. නැත්තම් ඔයාලා හිතන අවුරුදු 5ක විතර ජීවින් ගේ වර්ගීකරණයේ යටතේ අහපු විභාග ප්‍රශ්න ටිකක් ඒක PDF එකක් විතර හදපු එක. මේකත් හොඳයි මගේ කෝස් එකට දාන්න ළමයින්ට වැඩි වැඩි ඉගෙන ගන්න. ඒකත් දාන්න. අවසානයේ. අවසානයේදී විතර කරන්නේ ඔයාලා ඔයාලගේ පාඩමට අදාළ. අවසානයේදී ඔයාලගේ පාඩමට අදාළ MCQ ප්‍රශ්නයක් හදන්න. පාඩමට අදාළ ප්‍රශ්න පත්‍රයක් හදන්න මේකේ අවස්ථාව තියෙනවා. එතකොට MCQ ප්‍රශ්න පත්‍රය හදලා ළමයටම කරන්න පුළුවන් මේක මේක ડોකියුමන්ට් එකක් නෙමෙයි ඒක ඔන්ලයින් එක්සෑම් එක
अत्र याद बोलूँगा उत्तर हाथ रहना वा अरे उत्तरे उड़े टिक करना वा इलाके पांच प्रश्न टेनो वा अरे उत्तरे उड़े क्लिक करना वा इलाके प्रश्न टेनो वा मेरे प्रश्न दाहिया क्यों दिल आवश्यक नहीं फिनिश करो बगामा ओबर लाकुनु मेच्चराई सीएं नहीं तो अपने पास ही निस्को एक उदाहरण बोलूँगा उसकी टेस्ट टेकिंग Redo, never the current. Up it on a right the Artania Mugran, never the Granos. Never the Granabot on Adupa to the run against you, Prastabatri, it can never the Granapula. On Nueva Gay, Anter Gatian, Netulat Granto, Danganavala Hagan Neti, Media Kupula, PDF Gatan, presentation, Granapula, MCQ, Prastabatrak, make it at Granapula. Aman is in Padamala, Katulas, Kirim, but a pair of vision if they say Nipuna Tavitan, Pahata, Padam Salasum Karaganim, Situkaraka Tech, Padamak, Padamala Kadala, Vision if they say Nipuna Tavu Tower Nave Nipang, Ayanu Padam Salasum Karaganapula, Padamasani Marga, the Bohor and Prastapatrak, Laba then name Nam, Anaka Laba then Nikila, Laba then name Nam with Raknivi, Dunno, Hondai Hamu Padamakavasani. එම ප්‍රශ්නේ අන්ද පාඨමාලාව නිර්මාණය කිරීමට පෙර සකස් කර තබා ගැනීම වැදගත්. අර plan එක හදනකොට නේද? වැඩේ පටන් අරගෙන බහුවර්ණ ප්‍රශ්න හදන්න උත්සාහ කරන්න එපා. එතකොට වැඩේ ලක්තන ලොක්. බහුවර්ණ ප්‍රශ්න ටික නැති නිසා වැඩේ නතරලා නිකයි. නිසා course එක create කරන්න කලින් ඔයාලා කලින් බලන උන සටහනක් දාගන්න course එක create කරන්න කලින්. අපි ඒ කියන්නේ LMS එකට ඇවිල්ලා අපි අලුතෙන් course එකක් හදන්න කලින් මොනවද කොහොමද අපි සූදානම් ගිය යුත්තේ? පළවෙනි සුබෝධි කියන්නේ මිස් කොහමද පළවෙනි සූදානම මොකද්ද පළවෙනි එක මම විතරයි කතා කරන මට ප්‍රශ්නයක් අහන්න ඕනේ සුබෝධි සුබෝධිම යල්ලගත්තේ ඔව් සර් ඉස්සෙල්ලා අපි කම්පිටිස් එක දාලා ඊට පස්සේ ඔබ්ජෙක්ටිව්ස් වලින් පටන් ගත්තා නම් හොඳයි කියලා මගේ අදහස ඒක ගැටලුවක් නැහැ මාතෘකාව කොයි විදිහට තිබ්බත් ප්‍රශ්නයක් නැහැ අපිට ළමයට ඒ විෂය නිර්දේශයේ කොටස ආවරණය වෙනවා නම් එච්චරයි මාතෘකාවේදී නිපුණතාවයේ තියෙනවා නිපුණතාවට වල මාතෘකා ටික දෙනවා මං අහන්නේ ඒ ටික සැලසුම් කරගත්තා ඔන්න දැන් ඒ සැලසුම තියෙනවා දැන් මේක මං කියලා ඉන්නකෝ අපිට මේක ටිකක් මේ ටික කියලා කතා කරන්න ඔන්න බවවර ප්‍රශ්න පත්‍රය වැඩ ඒ ටිකත් වැඩගත් සකස් කරගත් පාඩම් සැලැස්ව වීඩියෝ එක සැකසීමට විෂය පාර අධ්‍යක්ෂක සහ ගුරු උපදෙස් මාතෘකා සම්බන්ධ කර අනුමත කර ගත යුතුය මේ අනුමත කරගන්න කියලා කියන්නේ ඔයාලා හදපු එක ඔයාලගේ විෂය පාර අධ්‍යක්ෂකවරු හරි ගුරු උපදෙස් මාතෘකා ඉන්නවා නම් ඒ කට්ටිය ලව්ව අනුමත කර ගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලා කරන්න තියෙන්නේ ඔයාලා YouTube channel එකට වීඩියෝ එක දාලා ඒක link එක අරගෙන යවන්න සර් මම මෙන්න මේ එක තියෙනවා. ඊට පස්සේ යාලා හරි කිව්වොත් ඒක දාන්න. හරි කොහොමද හරි කියනවනේ. එතකොට යාලට link එක දාලා දා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න සංඛ්‍යා පරිසඳා සකස්කල ආදර්ශ පාඩම් පහත link එකම නැරඹියගේ ආදර්ශ පාඩමත් ඔය link එකෙන් බලන්න පුළුවන්. මම ඒක අයින් කරලා දැන් තියෙන්නේ අපිට හද නිසා. පාඩම නැරඹීමට පෙර පාඩිය ලියාපත් වීමා පාඩම තෝරා එන්රෝල් පොත්ත මත ක්ලික් කළ යුතුයි. ඒ කියන්නේ ළමයි මේක බලනකොට එන්රෝල් කරන්න ඕනේ කියලා අපි ඉස්සරහට කතා කරා. දැන් එනම් බෙන්න මේ ටික ඉතිරෙන්න කලින් දැන් මට කියන්න. පාඩම් සැලැස්ම අපි අපේ කෝස් එක හදන්න කලින් අපි මොනවද ළඟ තියාගන්න ඕන දේවල් කියන බලන්න. 1 අපි හදපු වීඩියෝ එක YouTube එකට අපි මොනවද උදානම් කරගන්න. එක පාට LMS එකට වීඩියෝ පාඩ නැත්නම් කරගන්න මොකද කරන්නේ? ඔයාලගේ වීඩියෝ එක රෙකෝඩ් කරලා ඒක YouTube channel එකට අප්ලෝඩ් කරලා තියෙනවා. සටහන් කරගන්න. අප්ලෝඩ් කරන්න බැරි අය විතරක් කියනත් දේ. ඒකට අපි අප්ලෝඩ් කරලා දෙන්න. ඒක ඒ පාඩමට ඔයාලා තෝරාගත්තේ ඒ පාඩමට අදාළ PDF ෆයිල්. ඒ කියන්නේ PDF විදියට සේව් කරපු ලේඛන. මොනවද මම අර කිව්වා? පාඩමට අදාළ සාරාංශයක් දෙන්න. පාඩමට අදාළ ප්‍රශ්න පත්‍ර ටිකක් දෙන්න. essay questions ටිකක් මොනවා හරි. මේ මොකද PDF ෆයිල් ටිකක් තියෙන පුළා. ඊට පස්සේ presentation එකක් තියෙන. මේ මම කියන දැන් මේ ඔක්කොම එපා. हरियाणा
PDF file එකයි විතරක් තියෙන්න පුළුවන්. හැබැයි මම අනිවාර්යෙන් ඔයාලට යෝජනා කරනවා අවසානයේ MCQ ප්‍රශ්න පත්‍රේ නම් දාන්න. ළමයාට පාඩමක් ඉගෙනුවෙන් පස්සේ ඒක අගයන්න ක්‍රමයක් තියෙනවා. අගයන්න නැතුව වැඩක් තියෙනවා. පාඩම ගන්නලා. ඒ නිසා MCQ එක නම් අනිවාර්යයි. සමහරලාට වීඩියෝ පාඩමයි MCQ එකයි විතරක් තියෙන්නත් පුළුවන්. නේද? මම මේ කියන්නේ මේ අන්තර්ගතයන් සූදානම් කරගන්න කියලා. දැන් ඔයාලගා වීඩියෝ එකක් තියෙන එකට දාලා MCQ එකක් තියෙනවා. ඔයාලා හිතනවා දැන් මේ දෙක ප්‍රමාණවත් ළමයින්ට මේ සංකල්පය අවබෝධ කරගන්න. එහෙනම් මේ දෙක විතරක් තියෙනවා. ඇත්ත වලගෙන පාඩමක් දාලා වීඩියෝ පාඩමක් දාලා PDF එකකුත් දැම්මොත් හොඳයි ඒකත් දානවා ප්‍රසන්ටේෂන් එකක් මම පාවිච්චි කරපේ ඒකත් දැම්මොත් ඒකත් දානවා MCQ ප්‍රශ්න පත්‍රයත් දාන ඕන හතරම දාලා තියෙනවා ඕන හරි ඒකත් ගන්න. අන්න එහෙම ගැළපෙන පරිදි ඔයාලට සම්පූර්ණ ඉදහස තියෙනවා. ඉතාලම හොඳයි. මොකද ඔයාලා ගුරුවරු ඔයාලා දන්නවා ළමයින්ට සංකල්ප අවබෝධ කරගන්නකොට ඔයාලා භාවිතා කරන විවිධ ටෙක්නික් විවිධ කන්ටෙන්ට්. ඉතින් ඒ අනුව ඔයාලට අනුව මේක ඉගෙන දෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා කැමති විදිහට මේ කෝස් එක ක්‍රියේට් කරගන්න. හැබැයි ඒක නිර්මාණාත්මක පාඨමාලාවක් වෙන පිළි කාලේදී දැන් අපි කතා බහ කරගෙන තියෙනවා. මොකද්ද හොඳම පාඩම තෙවීමේ වැඩසටහනකුත් තියෙනවා ඉතලා. ඉතින් ඒ හින්දා ඒ වගේ දේවල් අපි බලනවා. හොඳම පාඩම කොහොමද නේද දාලා තියෙන්නේ කොහොමද කියලා ඒ ටිකක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා ඒකටත් සම්බන්ධ වෙලා වැඩේ කරමු. එහෙනම් මම මෙන්න පාඩම් සැලසුම හදන හැටි මෙන්න මේක දැනටමත් WhatsApp group එකට දාලා තිනවා කියලා අපේ මැඩම් කිව්වා. WhatsApp එකට අවිලා තිනවද සුබෝදි? ඕසා දැන් ආවා. හා හරි මැඩම් දැම්ම දැන්. දැන් එතකොට මේ කන්ටෙන්ට් එක තියෙනවා. මේ අන්තර්ගතය තියෙනවා. දැන් ඔයාලට මේක බලාගෙන තීරණයකට එන්න පුළුවන් කොහොමද කරන්නේ? මම මේක ඔන්න අහපු දාලා තිනවා. මේ අපි ඉතින් දන්න එකම පාඩම එකම විෂය තමයි ICT. ඉතින් මම ඔන්න හදලා තිනවා පාඩම් සැලසුමක් ICT විෂයට අදාළව. ඉතින් ශ්‍රේණිය 10 ශ්‍රේණිය දැන් ඔයාලා හදන පාඩමට වඩා පොඩ්ඩක් සමාන වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන්. පාඩම මෙහෙයුම් පද්ධති කියන පාඩම නිපුණතාවය මෙහෙයුම් පද්ධති ඵලදාය ලෙස යොදා ගැනීම නිපුණතාවය. ඉතින් අපි දැන් මේ සමාජලාට මේක මෙහෙම්මම දාන්න ඕනේ කියලා එකක් නෑ අපේ කෝස් එකේ. ඒක අපිට මෙහෙයුම් පද්ධති කියලා දැම්ම නම් ඇති නේද? දැන් ඵලදාය ලෙස යොදා ගැනීම කියන එක ළමයින්ට අදාළ නෑ නේද? අපිට නෑ අදාළ වෙන්නේ. ඉතින් ඒක නිසා මෙහෙයුම් පද්ධති කියලා මාත්‍රාවක් දැම්ම නිපුණතාවයට ඇති. ඊක නිපුණතා මට්ටමේ වර්ගයේ කාර්යයන් වාසි අවාසි ගැටළු වාස්තු මෙහෙම පද්ධති ගවේෂණය කරයි. මේ නිපුණතා මට්ටම එහෙම තිබ්බට එහෙමම දාන්න ඕනේ කියලා එකක් නෑ. ඒක නම් මිසීලිව මෙහෙම පද්ධති වර්ග මෙහෙම පද්ධති වල කාර්යයන් මෙහෙම පද්ධති වල වාසි අවාසි මෙහෙම පද්ධති වල ගැටළු අන්න ඒ වගේ දේවල් වෙන වෙනම අරගෙන නේද මාතෘකා හැටියට අරගෙන දාන්න. දැන් මේක නිපුණතා මට්ටමේ තියෙන මේකම ඒකම අතනට ඔබන්න කිව්වොත් ළමයි බය වෙයි මොනවද මේ ගවේෂණය කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් ළමයින්ට ගැළපෙන භාෂාව භාවිත කරලා දාන්න. කාලේ පැය එකයි කියලා මේකට දාලා තියෙනවා. ඒකම ආධාරක හැටියටත් ඉදිරිපත් කිරීමක් තමයි පාවිච්චි කරන්නේ කියලා ඔන්න මේක දාලා තියෙනවා. ඉතින් තව මෙන්න මේ අපේ සිලබස් එකේ කොටස මම ස්ක්‍රීන්ෂොට් එකක් අරන් ඔයාලට දෙන්න පේන්නත් එක දාලා තියෙනවා. බලා ගන්න ඉතින් දාලා තියෙනවා. ඔයාලා මේක කරන්න යන්න එපා. මේ ස්ක්‍රීන්ෂොට් අරන් දාන්න අවශ්‍ය නැහැ. මම ඔයාලට පේන්නයි මේ දාලා තියෙන්නේ. ඊගාට අන්තර්ගතය. මම ගති කර මේ වර්ගයේ වටික තියෙනවානේ. අන්තර්ගතය මේ වගේ මේ මේකෙදි මෙහෙම වෙන්න ඕනේ කියලා නෑ. මම මේක ගැළපෙන පරිදි මේ අන්තර්ගතය සකස් කරලා තිනවා. මගේ පාඩමට මං හදන කෝස් එකට මේ ටික දාන්න. මෙහෙයුම් පද්ධති හඳුන්වා දී මොන පළවෙනි එකේදී ඔපරේටින් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියලා හඳුන්වා දීම කියන වැඩේ කරනවා පළවෙනි. දෙවෙනි එක පරිගණකයේ අතුරු මුහුණතෙහි පරිණාමය. නේද? ඉන්ටර්ෆේස් එකේ පරිණාමය කොහොමද ආවේ කියලා ඔන්න එතන තියෙනවා. ඊගාට තුන්වෙනි එක මෙහෙයුම් පද්ධති වර්ග ගැන කතා කරනවා. හතරවෙනි එක මෙහෙයුම් පද්ධතික කාර්යයන් ගැන කතා කරනවා. අන්තිමට මට හිතුණා මේ ටික ඔක්කොම එකතු කරලා පොඩි සාරාංශයක් දෙන්න ඕනේ කියලා. එන්න සාරාංශය කියලා. ඊගාට 6 වෙනි එක දෙනවා පාඩම අවසානයේ පරීක්ෂණ. එන්න මේ ඔක්කොම කරලා පාඩම අවසානයේ මොනවා හරි මම දානවා පොඩි ටෙස්ට් එකක්. ඉතින් ප්‍රශ්න පත්‍රයක් ඔන්න ඕක තමයි දාලා තියෙන කියලා හොඳයි. ඒකත් දැන් මේ ටික තමයි අන්තර්ගතයන් පිට මම දාන්නේ. ඊදාස් මේ මාතෘකා ටික දාලා විතරක් මදි මේ අන්තර්ගතයේ සැලසුම් කරගන්න ඕනේ. දැන් මම මේක සැලසුම් කරගන්න හැටි බලන්න. මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීම කියන එක මගේ LMS එක තුළ මගේ පාඩම තුළ මේක දාන්නේ කොහොමද? මේ කෝස් එක තුළ කොහොමද මේක දාන්නේ? මෙහෙයුම් පද්ධති හඳුන්වා දීම මම දාන අන්තර්ගතයේ ලිඛිතව රූපසටහන් සහිත ඉදිරිපත්. දැන් මම ඔයාලට කියන්නේ ඒක පාවිච්චි කරන්න කියලා. ඔයාලට බලන්න මෙහෙයුම් පද්ධති හඳුන්වා දීම වීඩියෝ එකකින් කරන්න. නේද? වීඩියෝ එකකින් අනිවාර්යෙන් කරන්න. දැන් මේක වීඩියෝ එකකින් කරන්න කියලා නෙමෙයි දාලා තියෙන්නේ. මේකේ දාලා තියෙන අන්තර්ගතයේ ලිඛිතව රූපසටහන් සහිත ඉදිරිපත් කිරීම. දැන් ඔයාලා මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකද්ද? පරිශීලකයා සහ දුඩාංග අතර සම්බන්ධතාවය ඇති කරන ඇතිකරන පරිගණකයේ ස්ථාපිත ප්‍රධානතම පද්ධති මුදුකාංගය කියලා ඔන්න මට ලිඛිතව කියන්න පුළුවන් ළමයි. එහෙම දාන්න පුළුවන් ටයිප් කරලා. මොන රූප සරණකුත් දාන්න පුළුවන්. අන්න ඒක තමයි මේ තියෙන්නේ. ඉතින් මම මේක මෙතනට ඇතුළත් කරලා තියෙන්නේ මගේ පාඩමේ මේක මෙතනට දැන් මම ක්වොලිටි එක නැති වෙනවා මන් දන්නේ. දැන් අර මේ උදාහරණ. මම නමුත් මම ඔයාලට මෙතන කියන්න උත්සාහ කරන්නේ අවශ්‍ය නම් පාඩමක් ලිඛිතවත් දාන්න පුළුවන් කියලා කියන්න. නේද?
ලේඛන වියක් විදිහට දාන්න පුළුවන්. ටයිප් කරලා සහ රූප තරහනුත් ඇතුළු දාන්න පුළුවන්. ඒ PDF උත් නෙමෙයි එතකොට. නෑ දැන් CQ උත් නෙමෙයි, වීඩියෝ උත් නෙමෙයි ඔන්න ලිඛිතව දාන්න පුළුවන් කියලා කියන හැබැයි මම කියන්නේ ලිඛිතව දාන්න කියලා. මොකද ලිඛිතව දාන එකේ ළමයාට ගහණය කර ගැනීම මට්ටම ප්‍රතිශතයේ කොච්චරද කියන එක ඔයාලා දන්නවා. ඒක හොඳද නරකද කියන එක. ඉතින් ඒක නිසා අවශ්‍ය නම් ලොකු ළමයින්ට, ඒ ලෙවල් ළමයින්ට වගේ නම් දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. එයාලට නෝට් නේවනේ. එයාලා හොයන්නේ නෝට්. එයාලා මේ වීඩියෝ ලින්ක් කරනවට කැමති නෑ. මොකද වීඩියෝ එකෙන් බැබෑ කුවන්න නෝට් එකෙන් ඊට වඩා වැඩි කන්ටෙන්ට් ප්‍රමාණයක් දෙන්න පුළුවන්. ඒ නිසා ලොකු ඒ ලෙවල් ළමයින්ට වගේ නම් ලිඛිත කරුණු ගැටලුවක් නෑ. නැ දෙවෙනි එක පරිගණකයේ අතුරු මුණතේ පරිණාමය කියන මාතෘකාව මම plan කරලා තිනේ කොහොමද? අතීතයේ මේ දක්වා පරිගණකයේ අතුරු මුණත් පරිණාමයට පත් වූ ආකාරයේ වීඩියෝවක් ආද නිරූපණය කිරීම ඔන්න link එක. අන්න. ඒ කියන්නේ මම YouTube එකට දාපු වීඩියෝ එක බලන්න පාවිච්චි කරන link එක තමයි මේ. ඔන්න ඒකේ කොපියක් දාලා තියෙනවා. දැන් ඔන්න සැලසුම කොච්චර සාර්ථක වෙනවද කියලා තමයි. දැන් මෙන්න මේක මම select කරලා මේ word file එකේ නහදන්නේ. මේක සිලෙක්ට් කරලා YouTube එකට ගිහලා paste කරලා enter කරපු ගමන් මේ වීඩියෝ එක පේන්න ගන්න. වීඩියෝ එක පේන්න ගත්තට පස්සේ අපිට embed code එක copy කරගන්න හරි ලේසි. අපි ඉස්සරහට කතා කරන මොකද්ද මේ embed code එක කියලා නේද? ඉස්සරහට කතා කරනවා. ඉතින් ඒක ලේසි නිසා මම ඒකේ මේ මොකද්ද link එක YouTube link එක මෙතන දාලා තියෙන්නේ මට ලේසියි. දැන් ඔයාලට පුළුවන් මේ link එක මෙතන copy කරලා තියාගන්න. ඊගාට දින තුන මෙහියුම් පද්ධති වර්ග. මෙහියුම් පද්ධති වර්ග කියන මාතෘකාව දැන් මම මේකේ තනි මාතෘකාවක් කොටස් කීපයකට බෙදලා තියෙනවා. හැබැයි මට මේ කෝස් එක ඕනනම් දාන්න තිබ්බ මේක විතරක්. මෙහියුම් පද්ධති හඳුන්වා දීමයි මෙහියුම් පද්ධති පරිණාමය එක කෝස් එකක් කරලා හදන්න තිබුණා. මම එහෙම කරලා නැහැ. කෝස් එකට අරන් තියෙනවා මාතෘකා කීපයක්. මෙහියුම් පද්ධති කියන මාතෘකාව සම්පූර්ණයෙන් අරන් තියෙනවා. ඊගාට මෙහියුම් පද්ධති වර්ග PDF ගොනුවක් ආධාරයෙන් ඉදිරිපත් කිරීම. මෙහියුම් පද්ධති වර්ග වලට මම වීඩියෝ එකක් දාලා නැහැ. ඔයාලට කැමති නම් වීඩියෝ එකක් දාන්න පුළුවන්. මම මේ PDF එකක් ආදාන ඉදපත් කිරීම කියලා දාලා තියෙන්නේ. PDF එකක් අපි කොහොමද දාන්නේ කියලා ඔයාලට කියලා දෙන්න ඕන නිසා. ඒකයි. නැත්තම් උතනත් වීඩියෝ එකක් ඔයාලට දාන්න පුළුවන්. ඊගාට ඒ සඳහා පාවිච්චි කරන types of operating system PDF එක. ඒක දැන් මං ගාව තියෙනවා. ඊගාට මෙහෙයුම් පද්ධතියක කාර්යයන්. අන්න ඒ කටස තවත් ඊළඟ මාතෘකාව. මෙහෙයුම් පද්ධති කාර්යයන් දාලා තියෙන්නේ. අන්තර්ගතයේ presentation ගොනුවක් ලෙස ඉදපත් කිරීම. කියන්නේ PowerPoint file එකක් විදිහට මම මේක පෙන්නනවා. Task of operating system කියලා PPT file එකක් දැන් මම වෙනම ෆෝල්ඩර් එකක් හදලා සේව් කරලා තියාගෙන ඉන්නේ මේක හදනකොට පාවිච්චි කරලා. ඊකට අන්තිමට සාරාංශය වීඩියෝවක් ඇසුරෙන් ඉදිරිපත් කිරීම. සාරාංශයට මම YouTube වල තියෙන වීඩියෝ එකක් ඒකේ link එක තමයි මේ තියෙන්නේ ඒකත් ඔන්න දැක්ක. අවසානයේදී MCQ ප්‍රශ්න පත්‍රයේ පාඩම අවසාන පරීක්ෂණයේ මාර්ගගත බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක පත්‍රයක් පිළිතුරු සැපීම සඳහා සැකසෙයි. ඔන්න මම plan එක හදාගත්තා. ටීචර්ලට මොනවාරි මේ කියන්නේ අපි ඊළඟ ස්ටෙප් එකට යන්න කලින් මොනවාරි ප්‍රශ්න තිරාන චුට්ටක් අහන්න බලන්න. මේක තමයි අපේ සැලැස්ම. මේ සැලැස්ම අතතිව තමයි අපේ LMS එක ඕපන් කරලා ඒකේ කෝස් එකක් ක්‍රියේට් කරන්න ඕනේ. ඒක ඔයාලා කරන්න ඕනේ. මම හිතන්නේ අපි හැම ටීචර් කෙනෙකුටම මේක බැරි නම් ඒ හැකියාව තියෙන දරුවෙක් හරි කවුරු හරි කමක් නැහැ සම්බන්ධ කරන්න. මොකද මේකට හොඳම උදාහරණේ මේ වෙනකොට පළවෙනි LMS එකක් විදිහට ක්‍රියාත්මක කරන මයුරපාද මධ්‍ය විද්‍යාලය මෙන්න දැනට කෝසස් 600කට වඩා තියෙනවා. මේ 600ම මම දාපු හැම නෙමෙයි. මේ ඔක්කොම යදාල විශේෂ බාර ගුරු බවතුන් දාපුවා මයුර LMS කියලා දැනට ක්‍රියාත්මක වෙනවා කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඒක ගොඩක් ඒ අය පාවිච්චි කරනවා ඉතින් අපිට මයුර පාද විද්‍යාලයටත් අපේ කලාප LMS එක හොඳටම පාවිච්චි කරන්න පුළුවන් ඉස්සරහට ඔයාලා හොඳ ගුණාත්මක අන්තර්ගතයන් මේකට අතුලත් කරපුවාට පස්සේ ඉතින් මට අහන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපි ඊළඟට යන්න කලින් චුට්ටක් විනාඩි දෙකක් දෙන්න අවස්ථාව නැද්ද මොකද මේ මං අහන්නේ මේ 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 ලෙසන් ප්ලෑන් එක පිළිබඳ මොන හරි ගැටලුවක් තියෙනවද කියලා මයික් එක ඔන් ඔෆ් වෙලා කතා වෙනවද දැන්නේ කතා කරනවද මයික් ඔන් කරලා කතා කරන්න පනස් දෙකක් ෆස්ට් ලයින් එකේ කන්ටෙන්ට් ඉන්න හොයන්න බෑ නෑ සර් අවුලක් නැහැ හරි 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 ඔ එහෙනම් අපි ඊළඟ එකට යමු එහෙනම් අපි LMS එකට ගිහිල්ලා අපේ වැඩේ කොහොමද කරන්න කියලා බලමු ඔයාලා කවුරුත් දන්නවද LMS එකේ link එක දැන් දන්නේ නැත්නම් ඔන්න ලියා ගන්න පුළුවන් පාවිච්චි කරන link එක මොකද්ද lms.giriulla.edu.lk ඔයාලට ඕන Google එකේ search කරා දැන් පළවෙනි search result එකට එනවා දැන් හරි හොඳයි ඒක
login වෙනත් එක්ක වෙනවා මොකද Google එකේ search කරත් එනවා නැත්තම් උඩ address bar එකේ type කරන්න පුළුවන් නේද Google එකෙත් lms. සමහරව ගන්නවා ගිරි උල්ල pdu කියලා ගහපුවම එනවා නේද මෙන්න මේක අර create lesson එකක් giruledu.lk.lk එකක් දාන්න මෙතනට ගැහුවොත් තමයි මේකෙන් e school learning management system මෙන්න මේ ටික තියෙනවා දැනට අපි මේ youtube එකේ ගැහුවත් එනවා හරි කොහොමරි මෙතන click කරලා අපිට අපේ site එකට යන්න පුළුවන් e school learning management system එකට යන්න පුළුවන් මේ අන්තර්ජාලය ඩබල් පාවිච්චි කරනවා පොඩ්ඩක් slow වෙයි චුට්ටක් විතර එතකොට සාමාන්‍ය පරිදි ඕපන් වුණාම මෙහෙම තමයි අපිට ඕපන් වෙන්නේ නේද මේ විදිහට තමයි පළවෙනි පිටුව page එක ඕපන් වෙන්නේ අර ඊ තක්සලා වගේ ලස්සනට දොරක් කැරිලා එහෙම නෙවෙයි නෑ මේක තනිකරම log වෙලා තමයි අපිට යන්න පුළුවන්කම තියෙන්නේ ළමයෙකුට ගියත් එහෙමයි ගුරුවරයෙකුට ගියත් එහෙමයි සාමාන්‍ය විදියට register වුණාම මේක access කරන්න විතරයි පුළුවන් courses දාන්න බෑ student කියන role එක තමයි automatically එන්නේ ඉතින් මගෙන් දැන් මම බැලුවා කීප දෙනෙක් register වෙලා තිබ්බා ඉතින් ඒ අය මට request එකක් දැම්මා නම් මම teacher කෙනෙක් මට course එකක් හදන්න ඕනේ කියලා message එකක් හරි ඔයාලා ගැහුවා නම් මාව admin කරන්න කියලා මම number එක අද දෙන්න මම ඒ අයව ඒ මොහොතේම admin කරනවා මේ දවස්වල ඒ මොහොතේම admin කරනවා මම කොහේ හිටියත් මොකද ෆෝන් එකට මම ඒක සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඔයාලා මේ මොහොතේ මම ඇඩ්මින් කරන්න පුළුවන්. ඒ නිසා දාලා බලන් ඉන්න එපා මේ හැමතිස්සෙම මම මේකට යවෙන්නේ නැහැ. ඔබ ගියොත් තමයි ගොඩක් දුරට ඇඩ්මින් කරන්නේ. ඒත් මට දන්නේ කවුද මේ ගුරුවරයෙක්ද ළමයෙක්ද කියලා සමහර ළමයෙක් රික්වෙස්ට් එකක් දාන්න පුළුවන් ඇඩ්මින් කරන්න කියලා. එතන ප්‍රශ්නයක් එනවනේ. ඒක නිසා මේ ගොඩක් මැසේජ් එකක් දාන්න මම අහවල ඉස්කෝලේ ටීචර් මට මාව ඇඩ්මින් කරන්න කියලා නමත් එක්කම දාලා. හරි. ඊට පස්සේ අපි දැන් මේකට ලොග් වෙන්න ඕනේ. එහෙම නැත්නම් රෙජිස්ටර් වෙන්න ඕනේ. දැන් අලුත්ම කෙනෙක් නම් මට පොඩ්ඩක් අපි කතා කරගෙන යමු කතා කරන්න පුළුවන් කට්ටිය පොඩ්ඩක් මයික් එක ඔන් කරලා කතා කරමු අලුත්ම ස්ටුඩන්ට් කෙනෙක් නම් අලුත්ම කෙනෙක් නම් අපේ ටීචර් කෙනෙක් නම් මොකද්ද කරන්න ඕනේ ලොගින් එකටද යන්නේ රෙජිස්ටර් කියන එකටද යන්නේ දැන් අලුතෙන්මයි මේ සයිට් එකට ආවේ කලින් රෙජිස්ටර් ලොග් වෙලා නැහැ මේක මොකද්ද ක්ලික් කරන්නේ register register කියන එක තමයි ක්ලික් කරන්නේ. ඒ කියන්නේ අපි අලුතෙන්ම register වෙනවා නම් register කියන එක ක්ලික් කරන්නේ. register වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ආය register ක්ලික් කරන්න එයා login කියන තැන ක්ලික් කරලා log වෙනවා. එහෙනම් දැන් මම register කියන එක උඩ ඔන්න ක්ලික් කරනවා. එතකොට අපිට පුළුවන් මේකේ ලියාපදිංචි වෙන්න. LMS එකේ register වෙන්න පුළුවන්. ගුරුවරයෙක් හැටියට හරි ළමයෙක් හැටියට හරි නේද? principal කෙනෙක් හැටියට හරි ISA කෙනෙක් හැටියට හරි director කෙනෙක් හැටියට හරි අපිට මේක ලියාපදිංචි වෙන්න පුළුවන්. හොඳට බලා ගන්න කොහොමද මේක කරන්නේ කියලා. ඔන්න මම user name එක තමයි ඉස්සෙල්ලාම තියෙන අපිට අතුරු කරන්නේ. අපි දන්නවා මේ user name එක කියන්නේ මොකක්ද කියලා. පරිශීලක නාමය පරිගණක ශාස්ත්‍රයේ මේ අන්තර්ජාලයත් එක්ක අන්තර්ජාල ඇප්ලිකේෂන් පුරවනකොට ගොඩක් දුරට අපිට මේ user name කියන එක අවශ්‍ය වෙනවා. මේක අපේ තවත් නමක් තමයි. දැන් අපි first name එක කමල් නෝ last name එක කුමාර නම් නේද මොකද user name එක කියලා. ඉතින් ওই දෙකම එකතු කරගත්ත පොඩි නමක් වෙන්න පුළුවන් user name එක. ඉතින් හොඳම උදාහරණය තමයි ඔයාලා email address එකක් පාවිච්චි කරනවා නම් ඔයාලගේ email address එකේ පළවෙනි නම එකට එක එක කට්ටිය පාවිච්චි කරනවානේ දැන් නේද එක එක නම. දැන් අපි තුමු DM කුමාර DM කුමාර දසනායක මුදියන්සෙලාගේ කුමාර රත්නායක කියලා කිව්වොත් එයා සමහරලාට එයාගේ user name එක හැටියට DM කුමාර කියලා දාගන්න. හැබැයි DM කුමාර කියලා දාලා එයාට email එක හදාගන්න බැරි නම් එයා අංක දෙකකුත් ඉස්සරහට දාන්න. DM කුමාර 67. ඒතර ඒක තමයි එයාගේ user name එක වෙන්නේ. Email address එකේ user name එක වෙන්නේ ඒක. ඉතින් හොඳම දේ තමයි ඔයාලගේ email address එකේ user name එකම මෙතනට පාවිච්චි කරා නම් ඔයාලට අමතක වෙන ඉඩ කඩ අඩු. ඒ නිසා ඒකම පාවිච්චි කරන්න මේකේ user name එක හැටියට. Email address එකේම user name එක. එතකොට අමතක වෙන්නේ නැහැ නේ ඔයාලා දාපු user name එක මොකද්ද කියලා. දැන් මොකද user name එකෙන් තමයි අපි මේකට log වෙන්නේ. user name එක නැතුව ඉස්සරහට යන්න බැරි වෙනවා. ඒ නිසා user name එක අපි දාමු. මම දැන් අපේ අනුවර්තන නාමයක් මම virtual teacher කෙනෙක්ව සම්බන්ධ කරගන්නම් මේකට. කවුද අපි ගන්න?
අපි දාමු යාගේ නම කමල් කුමාර් නැත්නම් කමල් පෙරේරා වගේ නමක් ගමු නිකන් බොරු නමක් නේද මං ගන්නම් එයා කමල් පෙරේරා කියන නම දැන් එයාගේ යූසර් නේම් එක මං හදන්නම් පොඩි එකක් දැන් ඔයාලා නම් ඔයාලගේ ඊමේල් එක ඇඩ්‍රස් එක තියෙනවා ඊමේල් ඇඩ්‍රස් එකක් නැත්නම් ඊමේල් ඇඩ්‍රස් එකක් හදාගන්න මම මෙයා ගන්නම් කමල් 99 කියලා නිකන් හදාගන්න මේක තමයි එයාගේ යූසර් නේම් එක හරි එහෙනම් මම යූසර් නේම් එක හැටියට ඔන්න දානවා මොකද්ද කමල් 99 දැන් මේක ඉංග්‍රීසි අකුර කිහිම තිස්සෙන් පටන් ගන්න ඕනේ නිසා කමල් කී අකුරෙන් පටන් ගන්න දෙනවා කැපිටල් සිම්පල් ප්‍රශ්නයක් නැහැ ඔක්කොම සිම්පල් ගහන්න ප්‍රශ්නයක් කැපිටල් මොනේ නැහැ සිම්පල්ම ගහන්න කමල් ලනුනම ප්‍රශ්නයක් නැහැ අංකයක් මාරි දාන්න නැත්නම් නැත්නම් මේකට නම් ඇත්ත ලොකු ප්‍රශ්නයක් නැහැ හොඳම දේ අර ඊමේල් ඇඩ්‍රස් එකේ යොදන එක පාවිච්චි කරන හරි එහෙනම් ෆස්ට් නේම් එක මොකද්ද කමල් ලාස්ට් නේම් එක පෙරේරා එකට ඔන්න ආනවා what is your designation ආගේ තනතුර මොකක්ද කියලා. ඉතින් ගුරුවරයෙක් නම් ගුරුවරයෙක් දාන්න පුළුවන් නේද? ස්ටුඩන්ට් ලා නම් මෙතනින් අයින් කරන්න ඕනේ. ස්ටුඩන්ට් ලාට කොහොමවත් අපි දෙන්නේ නැහැ. මේ සාහසරි මෙතන ස්ටුඩන්ට් දාන්න පුළුවන්. ටීචර් කෙනෙක් නම් ළමයෙක් නම් ළමයෙක් කියලා දාන්න පුළුවන්. ටීචර් කෙනෙක් නම් ටීචර් කෙනෙක් කියලා දාන්න පුළුවන්. ප්‍රින්සිපල් කෙනෙක් නම් ප්‍රින්සිපල්, ISA ද ඩිරෙක්ටර්ද මොකක්ද දාන්න. අපි ටීචර් කියලා දාමු. මෙයා ටීචර්. ටීචර් නම් ඊළඟට ප්‍රශ්න වෙනස් වෙනවා. ඊළඟට අහන ප්‍රශ්න දෙක වෙනස් වෙනවා. මොකක්ද ස්කූල් එක මොකක්ද සබ්ජෙක්ට් එක? මොබයිල් නම්බර් එකක් තියෙනවා. ඒක දි වෙනස් කරොත් එහෙම ප්‍රින්සිපල් කියලා වෙනස් කරොත් එයාගේ ස්කූල් එක කියලා නම් මොබයිල් නම්බර් කියලා සබ්ජෙක්ට් එක කියලා නැහැ. අපි ස්ටුඩන්ට් කෙනෙක් දැම්මොත් එහෙම රෙජිස්ටර් වෙන්න යන්නේ එයාගේ ස්කූල් එක කියලා නෝ ඉන්ඩෙක්ස් නම්බර් එක කියලා නෝ ග්‍රේඩ් එක කියලා නෝ. එයා ඒ අදාළ ට්‍රෝල් එකට අනුව එයාගේ විස්තර වෙනස් වෙනවා. ඒක තමයි මම හදලා තියෙන දාලා තියෙන්නේ. ඉතින් අපි ටීචර් කෙනෙක් නම් එයාගේ ස්කූල් එක කියලා නෝ අපි දාමු අපි ළඟම ඉස්කෝලේ වික්‍රම ශීලා නැෂනල් ස්කූල් කියලා දාමු. प्राक्टिकल मोबाइल नंबर मोबाइल नंबर पब्लिश मोबाइल नंबर अभी वाले विस्तर टीक तीया सब इतने मोबाइल नंबर के दाने मोबाइल नंबर के दाने इट पास इमेल अड्रस इमेल अड्रस अलग इमेल अड्रस दाने इमेल अड्रस दिखना मदक इमेल अड्रस तापार अकौंटक्ट इमेल अड्रस दाने बोर इमेल अड्रस दमेल अड्रस अदालत इमेल कंफर्मेशन सा दश्न अब निका වෙන ඊමේල් ඇඩ්‍රස් එකක් මම දාන්නම් පොඩ්ඩක් ඊට පස්සේ පාස්වර්ඩ් එක දාද්දී නම් ඉතාල වැදගත් පාස්වර්ඩ් එක අපි දාන්න ඕනේ අර පාස්වර්ඩ් රූල්ස් වලට අනුව මොකද්ද පාස්වර්ඩ් රූල්ස් සුබෝදි මිස් කියන්න කට්ටියන්ට ඇහෙන්න මම විතරයි කතා කරන්නේ මට උදව්වක් කරන්න පාස්වර්ඩ් රූල්ස් මොනවද සුබෝදි අද සුබෝදි බයිට් නෝ සර් මේ ඉංග්‍රීසි අකුරු සිම්පල් කැපිටල් දෙකම දාන්න ඕන ඊට අමතරව නම්බර් එකක් දාන්න පුළුවන් කැරක්ටර් එකක් දාන්න පුළුවන් අන්ඩර්ස්කෝ කියන එක පාවිච්චි කරන්න පුළුවන් හරියටමයි දැන් ওই ටික පාවිච්චි කරලා අපිට ඊමේල් ඇඩ්‍රස් එක අපිට මේ පාස්වර්ඩ් එක හදා ගන්න ඕන ඉතින් එහෙම නැත්නම් ඔයාලගේ සාමාන්‍ය නමක් දාලා නමට දෙපැත්තෙන් අංක දෙකක් දාලා සිම්බල් එකක් දාලා පාස්වර්ඩ් එක හදාගෙන හැබැයි මතක ඇතුව ඔයාලා ලියන පාස්වර්ඩ් එක කලින් හදාගෙන ඒ පාස්වර්ඩ් එක කොහෙද තැනක ලියා ගන්න නම් තා ගොඩක් හොඳ ඉතින් පොඩි සාමාන්‍ය පාස්වර්ඩ් එකක් දැම්මට හරියන්නේ නැහැ. දැන් මම මෙතන පාස්වර්ඩ් එක වලට පේන්නේ නැහැ. මම දාන්නම් මෙහෙම එකක්. පාස්වර්ඩ් එක අපි කමල් 123 කියලා දාමු පාස්වර්ඩ් එක. කේ අකුර කැපිටල්. අනිත්ත සිම්පල්. කමල් 123 අන්තිමට ප්‍රශ්නාත ලකුණක් දාමු. දැන් ඔක්කොම ඇතුළත් නේ සුබෝදි. කේ අකුර කැපිටල් තියෙනවා. AML තියෙනවා සිම්බල් 1 2 3 කියන ගිලක්කම් වලින් තියෙනවා අන්තිමට සිම්බල් එකක් ප්‍රශ්න අද ලකුණ තියෙනවා පොඩ්ඩක් කවුරු හරි මතක තියාගන්න මට අමතකුනොත් මම අහන්නේ සුබෝදි මතක තියෙන පාස්වර්ඩ් එක
Kamal 1 2 3 question mark k akura capital ena man eka danawa password ekak hatiyata k a m a l 1 2 3 ai peinna thi kiyala ahanna epa me password gahaddi dot thamai wetenne man ara thama gahanne dot ne me gahanne neida aapu gahanna amathukuna ona k a m a l 1 2 3 igawata mokadda question mark ekak right ekama gahanna one pahali kamal 1 2 3 question mark ඔන්න දෙකම හරියට ගැහුවොත් මේ දෙකේ රතු පාට අනම්මන මොකක්වත් එන්නේ නැතුව ඔන්න එනවා. මෙතන අපි විස්තරෙත් දාලා දෙනවා. ඔබගේ මුරපදේ අකුරු 8ක් හෝ ඊට වැඩි සා ඉංග්‍රීසි කැපිටල් අකුරු, සිම්පල් අකුරු, ඉලක්කන් සහ සංකේත අවශ්‍ය එකක්වත් අන්තර්ගත යුතුයි කියලා තියෙනවා. right. ඔන්න ඔය ටික ඇතුළත් කරා. දැන් මේක රෙජිස්ටර් වෙන්න මෙ යන්නේ ළමයෙක් වුණත්, ගුරුවරයෙක් වුණත්, ඩිරෙක්ටර් කෙනෙක් වුණත්, ISA කෙනෙක් වුණත්, ප්‍රින්සිපල් කෙනෙක් වුණත් අනිවාර්යයෙන් මේ ඇප්ලිකේෂන් එක පුරවන්න ඕනේ. යාට එයා වෙනුවෙන් account එකක් හැදෙන්න ඕනේ මේකේ. අපේ LMS එකේ. නේද ගෙස් කෙනෙක් විදියට ඉඳගෙන මේක වැඩ කරන්න බෑ ඒ නිසා තමයි මේක ෆිල් කරන්නේ ඔන්නේ නම් කමල් 1 2 3 ප්‍රශ්නාත ලකුණ තියෙනවා අපේ යූසර් නේම් එක කමල් අනුනායි දැන් මේක රෙජිස්ටර් කියන බටන් එක ප්‍රෙස් කරන්න කලින් ඔයාලා දාපු නමයි ඔයාලගේ පාස්වර්ඩ් එකයි කොහරි තැනක සටහන් කරගෙන තියෙනවා ඒක තමයි හොඳම ඔයාලා දාපු නමයි පාස් මේ පාස්වර්ඩ් එකයි කොහරි සටහන් කරගෙන තියාගෙනම මේ රෙජිස්ටර් බොත්තම ඔබන් දැන් ඔන්න රෙජිස්ටර් කරනවා उन रजिस्टर बटन प्रेस करा मामा हाय दें ओम रजिस्टर कर पाओ मैं रजिस्टर भी मैं अध्यक्षीय मोहल्ला टाइटी काउरु किने कुमानक वागे किने दम एक रजिस्टर वेन काउरु वागे किने कोई दिया स्टूडेंट किने कमल पेरेरा अल्टीमेट स्टूडेंट के लिए बैठे ने यूएम स्टूडेंट के लिए बैठे ने कई එයාට view courses වලට ගිහිල්ලා ඕනනම් අර grade වලට ගිහිල්ලා ළමයින්ට නම් බලන්න පුළුවන්. හැබැයි course create කරලා දාන්න බෑ බලන්න පුළුවන් view course වලට ගිහිල්ලා. මෙන්න මේක අදාළ වෙන්නේ teachers ලට. මේක ළමයට අදාළ නෑ request for teacher panel. teacher panel එකක් අවශ්‍ය වෙනවා නම් එයාට request කරන්න පුළුවන් teacher panel එකට. එහෙම request කරාට පස්සේ teacher panel එකට request කරාට පස්සේ teacher පහසුකම් ලැබෙනවා අර මං කිව්වා වගේ courses හදලා දාන්න. ළමයි මේ වැඩේ කරන්නේ නෑ. यदि रिक्वेस्ट करना है ना मैं रिक्वेस्ट फॉर टीचर पैनल की ने कुछ क्लिक कर ले एक इतने एप्लीकेशन का एक फिल करना यदि देने टेक करने आने पा एक पासे करने डेम करने पा पासे में एक में फिल करना दें ज्ञान गुड़ाक तीनों एक गुड़ाक देवल इतने एक फिल करने के अनुवाला की तोरो तुरुटी का गान नोनी मैं कहता हूँ मलामे एक फिल करने की उत्तेम मलामे आट ए विस्तर दान गुड़ाक देवल ने तीन साय तीन अतर लगा यदि लिया पाजी जो निको मुझे लाए बला गान नोना गाय में तो वीडियो का तीन क्लिक करना पुलवा ඉතින් කොහමරි ඔන්න මේක යන්න ඕනේ නෑ දැන් මම ඔයාලගේ දැන් මේ ටීචර් දැන් මම කරන වැඩෙත් මම ඔයාලට පෙන්නන්නම් මම දැන් මේ ටීචර්ව ඇඩ්මින් කරන්න ඕනේ දැන් මෙයාව ටීචර් කෙනෙක් විදියට මේකට කෝස්ස් දාන්න පුළුවන් වෙන විදියට හැදුවට පස්සේ තමයි මෙයා ටීචර් කෙනෙක් බවට නැත්නම් පබ්ලිෂර් කෙනෙක් බවට පත් වෙන්නේ දැන් පුළුවන් ද මේකේ කෝස්ස් දාන්න කාට හරි බෑ දැන් මෙහෙමම තියෙයි එහෙනම් දැන් මේ මොහොතේ තමයි ඔයාලා මට කෝල් එකක් හරි મેસેජ් එකක් හරි කෝල් දෙනාට වැඩි හොඳයි મેસેජ් එකක් දෙන්න එක મેસેජ් එකක් දෙන්න ඊට පස්සේ මට පුළුවන් ඔයාලව මේ ටීචර් පැනල් එකට දාන්න නැත්නම් ඔයාලා පබ්ලිෂර් කියන රෝල් එක චේන්ජ් කරන්න ස්ටුඩන්ට් කියන රෝල් එක ඉඳලා පබ්ලිෂර් කියන කෙනාව බවට පත් කරන්න. ඉතින් මම කෝල් එකක් දුන්නාට පස්සේ ඔයාලා මට කතා කර කෝල් එකේ મેસેජ් එකක් ගන්න ගොඩක් හොඳයි. મેસેජ් එකේ ප්‍රතිචාර දැක්වුවේ නැත්නම් විතරක් මම කෝල් එකක් දෙන්න. එතකොට මේ දැන් ගොඩාක් අය දාලා තියෙන මැටියගෙනි මහවිද්‍යාලයේ හැදුවද මැටියගෙනි ටීචර් හදලා තියෙනවා මදුමාලිත් හැදුවා නේද එක ඊගවට සුමුදු හැදුවේ දැන්ද අප්පා ගොඩක් කට්ටිය හදලා තියෙනවා නේද ආරයිට් හරි දැන් මට මේ කට්ටිය ඇඩ්මින් කර කර ඉන්නේ දන්නේ නැහැ හරි ගවන්නේ දැන් ඔබ මම ඇඩ්මින් කරන්න මට කවුරු හරි කිව්වොත් මම ඇඩ්මින් කරන්න. දැන් එනම් කමල් අපි මෙයා ඇඩ්මින් කරමු මොකද දැන් මේ අපි හදපු කෙනාව. ඉතින් මම එයාව ඇඩ්මින් කරන්න. ඇඩ්මින් කියන්නේ එයාව පබ්ලිෂර් කියන රෝල් එකට චේන්ජ් කරනවා. මට ඔතනින් කරන්න පුළුවන්. මම ඒකට ලොග් ඉන් නෑ දැන් අහපුවා ඔන්න ස්ටුඩන්ට් තැන ඉඳලා මම එයාව පබ්ලිෂර් රෝල් එකට දානවා.
දැන් ඔන්න මං අප්ඩේට් යූසර් කෙනෙකුට ක්ලික් කරා දැන් මම ෆෝන් එකෙන් මං කරන්නේ මං රෝල් එක චේන්ජ් කරේ ෆෝන් එකෙන් රයිට් දැන් මම මෙතන ඉඳගෙන ආයෙ ලොග් වෙන්න බෑ මට ආයෙ නම් ඔයාලා කරනවා නම් මේක ලොග් වෙන්න ඕනේ ලොග් අවුට් වෙන්න ඕනේ ලොග් අවුට් වෙන්න හැටි පොඩ්ඩක් කියන්නම් ඔන්න accounts ගිහිලා log out accounts වලට ගිහිලා log out වුණා දැන් මෙතනින් log වෙලා බෑනේ teacher කෙනෙක් student කෙනෙක් විදිහට බෑනේ මම වුණා log out නේද log out වුණා course එකෙන් log out වුණාට පස්සේ අපි ඉස්සෙල්ලාම ඔන් වෙනකොට තියෙන එක තමයි පේන්නේ දැන් එනම් මම ඊළඟට click කරන්න ඕනේ register ද login ද කියන්නකෝ කවුරු හරි कमल स्टूडेंट දැන් ඔයාලට පේනවා දැන් ඉන්ටර්ෆේස් එක කොහොමද තියෙන්නේ කියලා. දැන් පේනවාද කොහොමද තියෙන්නේ? දැන් අනිත් පැයට හදලා දෙන්න ඕනේද? මැටි එකනේ. ඔව් ඒක තමයි. මේ මම කීප දෙනෙක්ගේ හදන්න ටිකක් වෙලා යන නිසා මේ ඒ කට්ටියත් මගෙත් එක්කම ගිය නිසා මේ මදුමාලේ ඇයි මැටි එකනේ මහවිද්‍යාලයයි. සුමුදුත් මේ වෙලාවෙත් දන්නේ ආවේ. සමුදු වේලා යවනම් කියන ටක් ගාලා මට දෙන්නයි ඉන්නේ එතකොට එමු. දාන්න සෑ අපුවත් දාන්න. කවුද දැම්මේ? කවුරේ කවුරේ? මැටි එකනේ දාන්න සර්. ආ මැටි එකනේ ඕන් දැම්මා. ටේටර් කරයි යන්න පොඩ්ඩක් ඔන්න. පහසුයිනේ. ආ කවුද මදුමාලි දැම්මේ? මැටි එකනේ දැම්මේ නෑ තව. මදුමාලි දැම්මා. හරි සර්. ඊගාට තව කවුද ඉන්නේ මැටියගනේ දාන්න මැටියගනේ මහවිද්‍යාලේ. යාගේ ට්‍රෝල් එක ඉස්කෝල ට්‍රෝල් එක චේන්ජ් කරන්න. ස්ටුඩන්ට් එක ඔන්න පබ්ලිෂර් කරවලට පේනවා ඇති මේ මේ ෆෝන් එකකින් තමයි ඔක්කොම පබ්ලිෂර් චේන්ජ් කරන්නේ. රයිට් මැටියගනේ දැම්ම. තව කෝරේ රික්වෙස්ට් එකක් මේලා වැඩ කරා නම් මට කියන්න ටග් ගාලා දාලා දෙන්න විනාඩි. තප්පරෙන් දාලා දෙන්න. මම කියන්නේ කවුරේ දැන් රෙජිස්ටර් වෙච්ච කෙනෙක් ඉන්නා වැටි ගෙන හරි 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 ඔකේ වෙන කවුරුත් නැහැ නේ හරි අපි ඉස්සරහට යන් එනවා දැන් ඊළඟට ඊළඟට අපි යන්න ඕනේ මොකේද රෙජිස්ටර් වෙලා තියෙනවා ඉක්‍රම් දැම්මද ඉක්‍රම් ඉක්‍රම් ඔව් දාලා තියෙන පොඩ්ඩක් රෙජිස්ටර් වුණාද ඔව් ඔව් ආ වික්‍රම් හරි හරි කන්ටැක්ට් කරලා දැන් වික්‍රම් වික්‍රම් කොයි ඉස්කෝලේද මදීනා මදීනා නේ මදීනා ජත් හරි හරි උඹුල ඉස්කෝලේ දෙන්නේ දැම්මා උඹුලව උඹුලව උඹුල මම පොඩ්ඩක් අපේ රෙකෝඩින් එක මේ හරි දැන් එහෙනම් අපි ඇඩ්මින් පාසුකම ලැබලා දුන්න කට්ටියන්ට දැන් අපිට පුළුවන් ඉතින් එහාට කොහොමද යන්නේ කියලා බලන්න. දැන් ඔයාලට ඕන නම් දැනට දාලා තියෙන කෝසස් මොනවද කියලා මේ view courses වලට ගිහලා බලන්න පුළුවන්. දැන් view course උඩ click කරපුවාම LMS එකේ grade wise ඔක්කොම පෙන්වනවා. ඕන් ගිහින් තියාට බලන්නත් එක්ක ඔන්න මම click කරා. මේ primary section එක තියෙනවා grade 1 2 3 4 5 ඒවට ක්ලික් කරලා ඒ පන්ති ශ්‍රේණි වලට කියලා බලන්න පුළුවන් secondary section එක grade 6 to 11 ටික තියෙනවා advanced level section grade 12 13 ඔහොම තියෙනවා
ඉතින් ළමයි යනකොට මෙහෙම තමයි යන්නේ තමන්ගේ ග්‍රේඩ් එක තෝරගත්තා තමන්ගේ සබ්ජෙක්ට් එක තෝරගත්තා කෝස් එක බැලුවා එහෙනම් ඔයාලා හදන කෝස් එක ළමයි බලන්නේ මේ විදියට ඔයාලට බලන්න පුළුවන් නේද ඔයාලා හදන කෝස් එක ළමයි නැවත බලන්නේ මේ විදියට මේ ඔඩර් ක්ලික් කරලා තමන්ට අවදාලා කෝස් එක දාන්න දැන් මම මේ ක්ලික් කරාට වැඩක් නෑ දැනට කෝස් එකක් අපි ගාව නැති නිසා අපි ග්‍රේඩ් 10 නම් කෝස් එකක් තියෙනවා චුට්ටක් බලලෙමුද අපි කෝස් එක හදන්න කලින් තියෙන කෝස් එකක් පොඩ්ඩක් බලලෙමුද तेरे कोर्स से का पढ़ना बड़ा लेगू तो चुट्टा कौन ओन मैरिस मेरे को डालने तुम ग्रेड टेन ने का कौन ओपन करा ग्रेड टेन ने के सिंगल मैथमेटिक्स साइंस पोजिशन इंग्लिश प्लस ऑप्शनल सब्जेक्ट टिक डाला दिए ना अबे आईसीटी वाला डाला थी बाकी नील मिनिमिस मार्ट मात का ही दहाई स्वेनी डाला थी बाई का දැන් එයාගේ සබ්ජෙක්ට් එක තෝරගත්තාම කෝස් ටික පෙන්වන්න ඕනේ. මේ තියෙන්නේ මේ කෝසස්. මේ කෝසස් කීපයක්. එක කෝස් එකක් හදලා දෙනවා නම්බර් සිස්ටම් කියලා. දශම එක මිස්. මයුරපාදී. දැන් ඔයාලා හැදුවාමත් ඔයාලගේ නමත් එක්ක මේ කෝස් එක වැටෙනවා. මේ DM BPM දශම. රුවිනි ගුණතිලක හදලා තියෙනවා 10 ශ්‍රේණි සංඛ්‍යා පද්ධති පාඩම. නිශාන්ත කුමාරපතිරණ හදලා තියෙනවා බහුවර්ණ පුනරීක්ෂණ ප්‍රශ්න ටික. ඊගොඩ මං කිය පුනරීක්ෂණ විතරක් කෝස් එකක් කරලා දාන්න පුළුවන් කියලා. ඊගාට සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනයේ කියන එක දහදලා තියෙනවා නම්බර් සිස්ටම් පාට් එක. ඊගාට 10 ශ්‍රේණිය මෙහෙයුම් පද්ධති හදලා තිනවා සමන් කුමාර මේක වර්චුවල් එකක් නේ හදපු එකක් නේ තියෙන්නේ. ඉතින් ඒ වගේ පාඩම් ගණනාවක් ඔන්න හදලා තියෙනවා. දැන් එනම් මේ සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනයේ කියන එක අරගම බලන්න. ඒක ගත්තට පස්සේ ඔන්න ළමයා මේක තේරුවොත් මේ කෝස් එක දැන් ළමයාට බලන්න ඕනේ. සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනයේ ICT වල තියෙන ළමයාට මෙන්න මෙහෙම එකක් වැටෙනවා 10 ශ්‍රේණිය සංඛ්‍යා පද්ධති අතර පරිවර්තන එක කොට නේද මාතෘකාව හැටියට ඊගාට මේ වෙනකොට සිසුන් 9 දෙනෙක් මේක බලලා තියෙනවා නේද ඕන්නම් අපිට අර නිපුණතා මට්ටම දාලා තිනවා ධනනි කියලා දශමී සංඛ්‍යා දීමේ අස්තමක හා ශබ්ද සංඛ්‍යා බවට පරිවර්තනය කරයි අන්න නිපුණතා මට්ටමේ තියෙන එකම එහෙමම කොපි කරලා දානවා එතින් දැන් මේ ළමයාට මේක බලන්න ඕන අපිට හරි ළමයින්ට හරි කමක් නැහැ මේක බලන්න ඕන නම් යාලා කරන්න ඕනේ වැඩේ තමයි ඉස්සෙල්ලාම මේ enroll කියන බටන් එකට ක්ලික් කරන්න. GIT exam එකේ මතක ඇති enroll කියන බටන් එකක් තිබ්බා නේද? ඒ වගේම තමයි මේකෙත් අපි enroll උඩ ක්ලික් කරපුවාම තමයි මේකේ වීඩියෝ එහෙම access වෙන්න ගන්නෙ නැත්නම් courses පෙන්වන්නේ නැතු යනවා. enroll බටන් එක press කරපුවාම ඔන්න ඊළඟට course එක බලනකොට දරුවන්ට අපිට බැලුවත් කාට බැලුවත් මේක panel දෙකකට වෙන්නේ. ඊටස් බෙන්න මෙතන තියෙනවා අපි අර මාතෘකා ටික දශම සංඛ්‍යා දීමේ අස්තම සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම පාඩම අවසාන පරීක්ෂණ දැන් මේකට PowerPoint presentation ඕනේ නැහැ PDF ඕනේ නැහැ මං කියන්නේ course එකෙන් course එකට අපේ නිර්මාණාත්මක හැකියාව අනුව සම්පූර්ණ ඔක්කොම තියෙන්න පුළුවන් නේද වීඩියෝ එකකුයි පාඩම අවසාන පරීක්ෂණය විතරක් තියෙන්න පුළුවන් මං ඒක තමයි කිව්වේ Tamanට course එකක් හැටියට දාන්න පුළුවන් content තෝරගන්න දැන් මේකේ මං දෙකයි දාලා ඉතින් දශම සංඛ්‍යා දීමේ අස්තම සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම උඩ ක්ලික් කරපුවාම මොකද වෙන්නේ කියලා බලන්න. මේ අපේ LMS එක කොටස් දෙකකට බෙදෙනවා. මේක මේ columns දෙකකට බෙදෙනවා. columns දෙකකට බෙදෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් අපි දාපු වීඩියෝ එක ඔන්න. ඔන්න. දන්න කෙනෙක්ම තමයි ඉන්නේ. 10 ශ්‍රේණිය සංඛ්‍යා පද්ධති දශම සංඛ්‍යා වෙනත් ඕනෑම පද්ධති පරිවර්තනය කිරීම කියන එක මම ඔන්න මේ YouTube එකේ දාපු වීඩියෝ එකක් නේ. ඒ වීඩියෝ එකේ link එක තමයි මෙතනට අරගෙන දාලා තියෙන්නේ. නැත්තම් වීඩියෝ එක මෙතනට upload කරලා නැහැ. දැන් අද ඔයාලට කියලා දෙනවා කොහොමද ඒක දාන්නේ කියලා. ඊට පස්සේ මේක උඩ click කරපුවාම පාඩම play වෙන්න ගන්නවා මෙතන. මේ වීඩියෝ එක තියෙන YouTube එකේ උනාට මේක පෙන්වන්නේ දැන් අපේ LMS එකේ. දැන් මම මේක play කරොත් එහෙම අපේ කනෙක්ෂන් එකට ප්‍රශ්නයක් එයි දන්නේ පොඩ්ඩක් බලමු. බලන්න පේනව නේද? සුබෝද මිස් පේනවද? ඔව් සර් පේනවා. පේනවා. අපි එතකොට ඉගෙන ගත්තා. දැන් ඔය වගේ මේ පාඩම මේ මේකෙදි මොකක්වත් ප්‍රසන්ටේෂන් අනම් මොනමුත් නැහැ. දසම සංඛ්‍යාවක්. මේකෙදි කරලා තියෙන සම්පූර්ණ වීඩියෝ රෙකෝඩින් එකක් තියෙනවා. තනිකර වයිට් බෝඩ් එක පාවිච්චි කරලා කැමරා ફોකස් කරලා තමයි දාන්නේ. ඉතින් එක එක ඒ ක්‍රමයේ කරන හැටි, ඒ ගාන හදන හැටි සම්පූර්ණ වීඩියෝ රෙකෝඩින් එකක් තමයි මේ YouTube එකේ අප්ලෝඩ් කරලා තියෙනවා පරිවර්තනය කරන හැටි සම්පූර්ණයෙන්. හරි. ඔය වගේ පරිවර්තනය කරන හැටි සම්පූර්ණයෙන්ම දාලා තිනවා වීඩියෝ එක ඇතුළේ. දැන් මේක මේ විදියට
stop කරොත් මගදී නම් ගැටලුවක් නැහැ අපිට ඉස්සරහට යන්න පුළුවන් දැන් මේක බැලේ වැඩේ බලලා ඉවරයි දැන් complete ඔන්න මේක complete දැන් ළමයා මේක බලලා ඉවරයි ළමයාට දැන් තහවුරු මේ වීඩියෝ එක දැන් එයාට තේරෙනවා දශම සංඛ්‍යාව දීමේ දශම සංඛ්‍යාව බවට පරිවර්තනය කරන ක්‍රමය ඔන්න complete කියන බටන් එක press කරනවා do you want to complete lesson දශම සංඛ්‍යාව දීමේ දශම සංඛ්‍යාව බවට පරිවර්තනය කිරීම yes ඔන්න complete ඒ වැඩේ ඉවර නම් දැන් ඒක බලලා ඉවරයි වීඩියෝ එක ඊළඟ අවස්ථාවේදී පාඩම අවසාන පරීක්ෂණයට ළමයාට යන්න පුළුවන් පාඩම අවසාන පරීක්ෂණේ ඔන්න open වෙනවා පස්සතාවක් මෙයාට attempt කරන්න පුළුවන් මේ පාඩම හදලා තියෙන විදිහට මේවා MCQ ප්‍රශ්න පත්‍රේ විනාඩි 10ක කාලයක් ලැබෙනවා passing grade එක 180යි question 5ක් තියෙනවා එහෙනම් දැන් දරුවා ඊළඟට මොකද කරන්නේ එයා දැන් හොඳාකාරව දන්නවා මොනවා කරන්නද පරිවර්තනය කරන්න දැන් කොළ කෑල්ලකුයි පෑනකුයි ළඟ තියාගෙන තමයි මේ MCQ ප්‍රශ්න පත්‍රේට මුණ දෙන්න වෙන්නේ දරුවාට මොකද මේක ගණන් පාඩමක් ගාන හදන්න screen එකෙන් බෑ එයා වෙනම ගාන හදලා තමයි එතනට යන්නේ එහෙනම් අපි start button එක උඩ press කරමු start button එක උඩ press කරලා ඔන්න දරුවා දැන් යනවා start button එක press කරපුවාන් පස්සේ ඔන්න දැන් MCQ ප්‍රශ්න පත්‍රේ online විදියට තමයි දැන් මේ ආරම්භ වෙන්නේ එයාට එයාගේ ගෙදර ඉඳලා හරි එයාගේ ෆෝන් එකෙන් හරි එහෙම නැත්නම් ස්කෝලේ ඉඳලා හරි කොහේ හරි ඉඳලා මේ MCQ ප්‍රශ්න පත්‍රයට මුණ දෙන්න පුළුවන් ඔන්න ඔයාලට පේනවා time remaining එකක් මෙතන කාලේ ඔන්න වැඩ පටන් ගත්තා start කරපු ගමන් විනාඩි 10න් ටික ටික අඩු වෙවි යනවා ප්‍රශ්න පහක් තියෙනවා ඊගාට 156 10 යන දශම සංඛ්‍යාවට තුල් වෙන අෂ්ටමක සංඛ්‍යාව මොකක්ද කියලා යහන්නේ එතකොට මම ඔන්න උත්තරයක් දෙනවා තර්කානුකූල උත්තරයක් මම දෙන්නම් ගාන හදලා තමයි උත්තරේ දෙන්න ඕනේ මම ගණන් හැදුවේ නැහැ තර්කයට අනුව තමයි මම මේ උත්තරේ දාන්නේ මොකද අෂ්ටමක සංඛ්‍යාව 156ට වඩා වැඩි වෙන්න ඕනේ ඒක නිසා එහෙම විතර මම ඔන්න දැම්මා නැත්නම් ළමයා නම් මේක ඇත්තටම කරන්නේ දශම සංඛ්‍යාව අෂ්ටම සංඛ්‍යාවට පරිවර්තනය කළා ඒ උත්තරේ හොයලා තමයි මෙතන ටික් කරන්නේ මම ඊළඟ අවස්ථාව ඊළඟ ප්‍රශ්නෙට යනවා next button එක press කරලා next button එක press කරපුවම ඊළඟ ප්‍රශ්නෙට එනවා මම ටග් ගාලා මේක කියන්නම් ප්‍රශ්න පහයි තියෙන ඉක්මනින් අපි යමු මේක තේරුම් ගන්න ඕන නිසා මම මේ කියන්නේ නැත්නම් මේ ගැන අවබෝධයක් නැතුව අපි කෝසස් හදුවට වැඩක් නැති නිසා මොන දෙවෙනි ප්‍රශ්නේ නා පහක් දැකින කුමන අෂ්ටමක සංඛ්‍යාව 0.79 ට තුල්ලි වේද කුමන අෂ්ටමක සංඛ්‍යාව 0.79 ට තුල්ලි වේද කියලා යහන්නේ මම ඒකටත් උත්තරයක් දෙන්නම් මේ උත්තර දෙකම හරි මොන next කරා ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ තමයි ඊළඟට එන්නේ වෙලාවත් යනවා ඔන්ලයින් ක්වෙස්චන් එකක් මේ යන්නේ ළමයට ඕන තැනක ඉඳලා එකවරකට ළමයි සෑහෙන පිරිසකට උනත් මේ ප්‍රශ්න පත්‍රය කරන්න පුළුවන් ඒත් 179 10 යන දශම සංඛ්‍යාවට පහත කුමන අෂ්ටමක සංඛ්‍යාව ගැළපේද මම මේකට මොකක් හරි උත්තරයක් දාන්නම් next ඊළඟට හතරවෙනි ප්‍රශ්නෙට එනවා ගාන හදලා තමයි දාන්න ඕනේ ගාන හදලා දාන විනාඩි 10ක් කාලයක් ළමයට ලැබිලා තියෙනවා ඊළඟ ප්‍රශ්නෙට එනවා පහත් දැක්කන කුමන දීමේ සංඛ්‍යාව 127ට තුල්ලි වේද කියලා මම ඔන්න ඒකත් දැම්මා ඔන්න next ඊගොන අවසාන ප්‍රශ්නේ අපිට එනවා ඊළඟ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද 320 10 යන දීමේ සංඛ්‍යාවට තුල්ලි වෙන ශබ්දස්ව සංඛ්‍යාව මොකද්ද කියලා අහන්නේ ඉතින් මම මේකට මොකක් හරි උත්තරයක් දාන්නම් අන්තිමට වැඩි ඉවරයි ප්‍රශ්න පහම උත්තර ලියලා ඉවර නම් මොකද්ද ප්‍රෙස් කරන්න ඕනේ චෙක් ද ප්‍රිවියු ද කම්ප්ලීට් සුබෝදි මොකද්ද කරන්නේ කම්ප්ලීට් කම්ප්ලීට් වත්තම ප්‍රෙස් කර වැඩි ඉවර නම් Do you want to complete quiz පාඩම අවසන් පරීක්ෂණය අවසන් කරන්න ඕනේද කියලා අහනවා මේක yes කියලා දුන්නොත් ආයේ දරුවට නැවත ප්‍රශ්න වල උත්තර වෙනස් කරන්න බෑ නේද yes කියලා දුන්නොත් අපි yes කියලා දෙමු ආයේ අපිට තවරුයි අවසාන ප්‍රශ්නේ computer lock check the answer නේද පෞගිටිකේ බලන්න ඉතින් කට්ටිය නේද සුප්‍රහම නේද හරි එතකොට පාඩම අවසන් පරීක්ෂණයේ your results ඔන්න ඇවිල්ලා තියෙනවා 160ක් ගණන් ගන්න 60ක් ගත්ත එක ලොකු දෙයක් නේද ඔන්න 160 80න් තමයි පාසින් ස්කෝ එක දීලා තියෙන්නේ ඒ නිසා ෆේල් ටයිම් ස්පෙන්ඩ් එකක් දාලා තිනවා පොයින්ට් කොච්චරද කියලා දිනවා කරෙක්ට් ආන්සර්ස් 3යි රෝන් ආන්සර්ස් 2යි ඔන්න මේක දරුවා ගෙදර ඉඳලා කරා නම් අපි තවත් අවස්ථාවක් දෙනවා දරුවාට මොකද්ද රීඩු එයාගේ වැරදුනා නම් එයාට ඔන්න නැවත කරන්න පුළුවන් ඕන්න නොදී ඉන්න පුළුවන් ආයෙ නැවත කරන්න බෑ ලකුණු 60 එච්චර නේද ඉතින් එහෙම දාන්න පුළුවන් නැත්නම් අවස්ථා කීපයක් දෙන්න පුළුවන් එයාට තනියම මේක කරලා පුරුදු වෙන්න right ඔන්න ඕක තමයි කෝස් එක කියලා කියන්නේ දැන් මේක නම් තියෙන වීඩියෝ එකයි MCQ ප්‍රශ්න විතරයි සමහර කෝසස් වල තියෙනවා වීඩියෝ එක තියෙනවා ප්‍රසන්ටේෂන් එක තියෙනවා මේ හැමදේම තියෙනවා එහෙනම් අපි
ඊළඟ එකට අපි යමු නිකන් PowerPoint file open වෙනවා ඒ හැමදේම අපිට තියෙනවා කරගෙන යන්න පුළුවන් හරි එමනම් අපි course එකේ වැඩ පටන් ගන්න ඕනේ දැන් ඔයාලා register වෙලා ඇත්තේ ඔකේ තියෙන courses දෙක තුනක් බලන්න 10:45 වෙලාව විනාඩි 15ක break එකක් දීලා පටන් ගමුද මොකද කියන්නේ කට්ටියගේ ප්‍රතිචාර මත තේ එකක් එම් බොන්න ඕනේනේ हाँ की वो देनो को प्रतिचार है ना नहीं इपाद आग नेत्र बंद है नहीं नहीं ब्रेक का देना तो विनाडी पाल वक्का ओने नेसे दिक्कत में करम हो ओने नेगल अब बाला हाल लग मामे ते कब बोलने के लिए बोल डबल ओवर इन हेलो सुबह दी बालान में कुछ सुबह दी हम करने वाला भी है विनाडी दहायक के नागिम हरी ये टा विनाडी दहायक की हरी ये टा मायलोग तुम रातन अलंकार मिस मुकुट किया नहीं दहायक ब्रेक की आ गया हूँ विनाडी दहायक कर दिए हरी ऑनलाइन इन वाला ऑनलाइन में इन माइक ऑफ कराएंगे ना या इल्ल लोग के नमारू ना ऑनलाइन मिनी विनाडी दहाई कंगाले में पास है विनाडी दहाई मारी टीम है दहाई अतली साया दहाई पनास साया टीम इक्कमणिंगे में हरे ते का केम बिल अगर कोई तय तय अन्य पहले हम लंगे लंगे इन हाल पाल हरे ओके अभी वैरी पटांग कमीट पास अरे पटांग बने कटी मावद कथा करना कथा हतली साया किटी है भाई पस्ते ने कितर में लोग आउट पहला आते हैं ना आइंगे लाते हैं ना पढ़ डक मंगे कट्टी है ना कांग इन्द्र भी तो पटांग का मुद्दा पटांग का मुनीर पनास साथ है विनाड़ देखते रखने वाली बुर्दुन ना वाला ना गिद्ध मुको हाँ गनी ने कहने थी ना मांगे दिन तेरे का क्यों हर मार्क के ना दाए गुरात थी दिनों අපි දේවොන්ට කියන්නේ අහන් හිටියා අපරාදේ මේ හදිසිය තේ එකක් කරලා දෙන්නේ කවුද නැද්ද මේ ටයිම් එක සර් ඉතින් අසේ දේවොන්ට බයි එකයි හේවි වඩ කවන්නේ නැහැ සර්
සීතල වතුර සීතල දේවල් බොන්න හොඳ නැත්. තේ නම් පහක් හයක් බිවට කවන්නේ නැහැ. තේ බොන තැන පිළිබඳ ප්‍රශ්නයක් තියෙවද? ඒක අවුලක්. ඒ බොන තැන පිළිබඳ ප්‍රශ්නේ තියෙනවා. තැන පිළිබඳ ප්‍රශ්නේ තියෙනවා. දෙදෙනින් ගියාම 10ක් විතර වීයකි. ඒකනේ. හරි සර්ලා නම් පටන් ගමු නේද අපි? ඕකේ ඕකේ. දැන් අපිට මේ අර අර කෝස් එකට ගියාට පස්සේ ආය හපව මේ ආපව අර අර මේ ඩේටා ඩෑෂ්බෝඩ් එකට යන්න බෑ බෑක් කරලා පොඩි ගැටලුවක් එතන තියෙනවා. ඒ හිඳ මම අහන්න. සර්. ඔව්. සර් මම දැන් මාස කීපයකට කලින් උකට ලොග් වෙලා අර ටීචර් මේ එකක් දැම්මා. ඔව්. තාම ඇක්සෙප්ට් කරලා නැහැ. ඒකේ විස්තරයක් සර්ට කොහොමද එවන්නේ? ඒක නෙදත් කවන්නේ සර් පුළුවන් නම් මේ මම ඒක මම ඒ දැන් මෙහෙමයි. මම දැන් දැනට දාලා තියෙන ටික ඔක්කොම මම අද හවසට වෙනකොට ඔක්කොම ඇඩ්මින් දෙන්න. තාම ළමයි මේ මේ පටලැවෙන්න ගියස්සලම තමයි මම ඒක රික්වෙස්ට් කරේ. සර් කියන්නකෝ. මේක පටන් ගත්ත දවස්වලම තමයි මම රික්වෙස්ට් කරේ. අර රික්වෙස්ට් එකක් පුරවන්න තිබුණේ. එන මුල මැත්තේ මම එනං ඒ කට්ටිය ඔක්කොම බලලා දාන්න ඇඩ්මින් දාන්න පබ්ලිෂර් කරන්නකෝ ඔක්කොම එතකොට සල්ලි අහුවේ හරි සර් thank you right හරි හරි thank you sir මේ අපි ගමු මොකද්ද මන් දැම්මේ කමල් සර් මම මැටිගෙනේ ඔව් කියන්න මිස් සර් ඔව් කියන්න මිස් සර් මම මැටිගෙනේ මගේ මේ වීඩියෝ එකක් මම සෙන්ඩ් කරා මේල් එකක් ඔව් මේ ලැබුණද කියලා මම කෝල් කරා ओपनिंगा හරි සර් හරි. දැන් පුළුවන් ඒ වගේ එකකට හදලා ඒකකට දාන්න. දාලා අපි ඒකෙන් ගන්න මේක. මම අපි බලන්න මේක කතා කරමු. මැඩම් අර දාලා තිබුණා නේ මේ වල නෑ වල නෑ කියලා සර්ට නේ දැම්මේ. ආ හරි හරි කමෙන්ට් එක ගන්න. මම මැඩම් දැම්මේ ඒක නිසාම මේ. ඔව් මැඩම් පැක්ක ඔක්කොම මේ එව්වයි කියලා ඔක්කොම කියලා තියෙන්නේ. ගැටලුවක් නෑ කිව්වා මැඩම්. හරි හරි සර් thank you. හරි. එතකොට මේ අපි අර වගේ වීඩියෝ එකක් ඒ channel එකක් හදලා වීඩියෝ එක upload කරන ක්‍රමවේදයම කරගෙන යමු නැත්නම් මොකද මං ගාවට වීඩියෝ කියලා ඊට පස්සේ ඒක LMS එකට දාන්න කාල වේලාවක් යනකොට ඔයාලගේ course එක late වෙනවා ඒ නිසා හොඳම දේ තමයි අරක එහෙම කරමු ඒකට ප්‍රායෝගික ගැටලු තියෙන අය විතරක් වීඩියෝ එක අරගෙන pen එකරි දාගෙන ඉන්න එතකොට අපිට පුළුවන් අපේ කලාප අධ්‍යාපන කාර්යාලයේ තියෙන internet connection එක පාවිච්චි කරලා දාන්න එහෙම ගැටලු තියෙන අය විතරක් නැත්නම් ඔකට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් නේ අපිට කොහෙද data අපිට මේ data නේ ආ ප්‍රශ්න ගොඩ එක එක ඉස්කෝල එක එක ප්‍රශ්න තියෙනවනේ ඉතින් එනිසා මේකට විසඳුමක් හැටියට තමයි එහෙම ප්‍රශ්න තියෙන අය වීඩියෝ එක හදලා වීඩියෝ එක pen එක දාන අරන් ඉන්න මම දාලා දෙන්නම්. ඊට පස්සේ ඒ link එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් බලය course එකට දාගන්න. හරි. එවනම් අපි වැඩේ පටන් ගමු. දැන් එනවා මම ආයෙ log වුණා. ඉස්සෙල්ලා මම ගියේ view courses click කරලානේ. දැන් එනවා යන්නේ go to dashboard මත click කරලා. go to dashboard මත click කරපුවාම මේකේ ඔයාලා දැන් publisher කෙනෙක් විදියට ඉන්නේ. ඔයාලට මේකේ courses දාන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ අයට විශේෂිත පහසුකම් ගණනාවක් හම් වෙනවා ඩෑෂ්බෝඩ් මත ක්ලික් කරපුවාම. එහෙනම් මම ඩෑෂ්බෝඩ් එකට ගියා. ඩෑෂ්බෝඩ් එක ක්ලික් කරපුවාම උන බලන්න ඩෑෂ්බෝඩ් ඒරියා එකේ තියෙනවා see my courses කියලා තියෙනවා එකක්. add new course කියලා තියෙනවා. ඊගාට web area එකේ තියෙනවා see all courses තියෙනවා. ඊගාට grade තියෙනවා. YouTube එකට යන්න පුළුවන්. ඊගාට මේ අලුතෙන්ම දැන් courses දාන අයට පොඩි ඉන්න top courses නේද මේ වෙනකොට අලුතෙන්ම දාලා තියෙන කෝසස් ටික පෙන්වනවා මේ ඊයේ පෙරේද දාපු ටිකක් මෙතන දැන් ඔයාලා එකත් අද දැම්මනම් අද මෙතන පෙන්වනවා ටික දවසක් යනකම් top courses විදියට එහෙම අවස්ථාවක් දීලා තිනවා ඉස්සරහට ඉතින් ඒ වගේම MLMS community එකක් තියෙනවා ඉතින් ඒ වගේ දේවල් ගොඩක් මේ teach area එකේ තියෙනවා ඔයාලගේ profile එක edit කරගන්න පුළුවන් ඔයාලගේ photo එකක් දාලා නේද එහෙනම් විස්තර ටික දාලා එහෙම අවස්ථාව සලසා දීලා තියෙන මේ dashboard area එක right එහෙනම් දැන් අපි අලුත් කෝස් එකක් දානවා නම් කොතනද ක්ලික් කරන්න ඕනේ? add new course මත තමයි ක්ලික් කරන්නේ. add new course අලුත් කෝස් එකක් ඇඩ් කරන්නයි තියෙන්නේ. අපි එහෙනම් ක්ලික් කරනවා add new course කියලා. add new course මත ක්ලික් කරනවා. ඔන්න add new course මත ක්ලික් කරපුවාම අපේට වෙන් වෙච්ච අපේ admin panel එකට තමයි ඔන්න අපි යන්නේ WordPress වල admin panel එක. මේ WordPress කියන platform එකෙන් තමයි මේක අපි හදලා තියෙන්නේ. ඒක නිසා මේ විදිහට තමයි අපිට මේක දැర్శණය වෙන්නේ add new courses add new course කියන එක. එතන මේ පැත්තේ පොඩි කළු පාට බෑක් ස්ක්‍රීන් එකක් තියෙනවා. මේ පැත්තේ ඔයාලට ඒකෙන් දැන් සීමා සහිතව තියෙන්නේ. මේ පැත්ත ඔන්න channel එක open ලා තියෙනවා. ඊට පස්සේ දැන් මෙන්න මෙතන තියෙන add title. දැන් අපි හදන course එකේ මාතෘකාව දාන්න තියෙන්නේ මෙතන.
දැන් මෙතනදී දැන් අපේ අර plan එක අතේ ඇතිව තමයි මේ වැඩේට බහින්න ඕනේ මං කියවන්නේ අර ගේ හදන්න බෑනේ මේ plan එකක් නැතුව ඉතින් ඒ වගේ අපේ course එක හදන්නත් බෑ මේකට නියමාකාර පාඩම් සැලසුමක් නැතුව මං ඉස්සෙල්ලාම කිව්වෙත් පාඩම් සැලසුම හදාගන්න ඒ හදාගත්ත පාඩම් සැලසුම තමයි දැන් මේ අපි ගාව තියෙන්නේ ඔන්නේ පාඩම් සැලසුම එහෙනම් මේ පාඩම් සැලසුමට අනුව තමයි අපි අපේ පාඩම දාන්න ඕනේ එහෙනම් අපි මේ පාඩම 10 ශ්‍රේණියේ පාඩමක් පාඩම වෙනම මෙහෙයුම් පද්ධති එහෙනම් ඔන්න ඔය දෙක එකතු කරලා තමයි අපේ මාතෘකාව දාන්න ඕනේ 10 ශ්‍රේණිය ඒ වගේ විෂය දාන්න 10 ශ්‍රේණිය ICT මෙහෙයුම් පද්ධති ඕනනම් 10 ශ්‍රේණිය මෙහෙයුම් පද්ධති දාන්න පුළුවන් හැබැයි කෝස් ටික ඔක්කොම එකට දැర్శණය වෙන්න ගත්තාම පස්සේ කොයි ශ්‍රේණියද කියලා අපිට හොයාගන්න බැරි නිසා මාතෘකාවට ශ්‍රේණියක් දාන එක හොඳයි විෂයක් දාන එක නිසා අපි මේක මං ඉංග්‍රීසියෙන් දාන්නම් සිංහලින් දාන්න පුළුවන් grade 10 ICT operating system මේක තමයි මම මාතෘකාව හැටියට දැම්මේ ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලා මේ තුලින් ආවරණය කරන්න බලාපොරොත්තු වෙන නිපුණතාවය දාන්න හිතාගෙන ඉන්නවා නම් අපිට දාන්න පුළුවන් මම මේක සිංහලෙන් දාන්න එකට මට නිපුණතාවත් සිංහලෙන් ඉංග්‍රීසියෙන් ගහන්න නේද එහෙනම් මේක සිංහලෙන්ම දාන්න මේ උපද්දි කියන නිකන් අමාරු වැඩෙන්න ඕනේ නැහැ නේද සබෝදි නිපුණතාවය ඉංග්‍රීසියෙන් ගන්න බෑ ඔව් සර් හරි ග්‍රේට් 10 ICT මේ උපද්දි නිපුණතාවය මම දාලා තියෙන්නේ මෙන්න මෙහෙම මේ උපද්දි පළදාය ලෙස යොදාගන්න නේ මෙහෙයුම් පද්ධති පළදාය ලෙස යොදා ගනි ඕනනම් ඒකම දාන්න පුළුවන්. ඉතින් ඒක අපේ ළමයින්ට නම් අදාළ නැහැ. අපිට අදාළ නිසා පොඩ්ඩක් මේක ඔන්න කොපියක් දාගත්තා. මේ පාඩම් සැලැස්මත් ඔයාලා වර්ඩ් වල ටයිප් කරලා මේ print out එකක් ගන්න ඕනේ නැහැ. මේ වර්ඩ් වල ටයිප් කරලා මෙහෙම තියාගත්තාම අපිට copy paste කරලා ගන්න පුළුවන් නේ. මෙහෙම select කරලා copy කරා. right click කරලා copy කරන්න පුළුවන්. control c ගන්න පුළුවන්. copy කරගන්න. ඊට පස්සේ අපේ LMS එකට ගිහිල්ලා මෙන්න මෙතනට දානවා ඒක paste කරා. ඒක තමයි අපේ නිපුණතා මට්ටම නිපුණතාවය නිපුණතාවය දැන් ඒක ඕනනම් දාන්න පුළුවන් එතනට ඊට පස්සේ ඔන්න ටිකක් පහලට එනවා වෙන මේක හොඳ ඉතාලම විවසිලෙන් බලන්න මෙතන තියෙන කරිකියුලම් කියන විෂයමාලානේ කරිකියුලම් කියන්නේ දැන් මෙතන තියෙනවා ධන ලකුණු නේද ඊට පස්සේ මේ ධන ලකුණ තියෙන දැන මෙවලට පේන ලා කොළ පාටක් මෙතන දැర్శණය වෙන්නේ right section name and press enter එහෙනම් අපි අර අර මෙහෙයුම් පද්ධති කියන මාතෘකාවම තමයි උතනට දාන්න ඕනේ. ඒත් මෙහෙයුම් පද්ධති යටතේ තමයි අනිත් ටික තියෙන්නේ. මෙන්න මේක ඔය ටික. ඔය කියන්නේ මෙන්න මේ ටික. දැන් අපි දානවනේ මෙන්න මේ ටික. මෙන්න මේක අන්තර්ගතේ. මේ ටික තමයි ඒකේ කන්ටෙන්ට් ටික තියෙන්නේ. එතනින් අපි දාන්නේ මේකේ ප්‍රධාන මාතෘකාව. ප්‍රධාන මාතෘකාව මෙහෙයුම් පද්ධති. මෙහෙයුම් පද්ධති කියන එක තමයි එතනත් මම දාන්නේ. ඒ නිසා මම මෙතන දානවා මොකද්ද? මෙහෙයුම් පද්ධති කියලාම දානවා. මාතෘකාව කෙටියෙන් මෙහෙයුම් පද්ධති මෙහෙයුම් පද්ධති කියලා දාලා එන්ටර් කරමු එන්ටර් කරපුවාම ඒක යටතේ තියෙන දේවල් ඒ කියන්නේ පාඩම් ටික දැන් මෙහෙයුම් පද්ධති තමයි කැටගරි නේම් එක පාඩම් ටික ක්‍රියේට් නිව් ලෙසන් මෙතන තියෙන මේ පොතක ලකුණක් තියෙන බලන්න පේනවා පොතක ලකුණක් තියෙන ක්‍රියේට් නිව් ලෙසන් කියලා තියෙන ඊට පස්සේ අපිට පුළුවන් මේ අපේ වර්ඩ් ෆයිල් එක ඕපන් කරගෙන අපේ පළවෙනි ලෙසන් එක හැටියට මම දාන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙයුම් පද්ධති හඳුන්වා දී මං එනං ඒ කොටස ඔන්න කොපි කරගත්තා ටයිප් කරන්න ඕනෙත් නෑ අපි ලෙසන් ප්ලෑන් එක හදාගත්තාම රයිට් ක්ලික් කරා කොපි කරා අපේ තැනට ගියා වෙන මෙතන පාඩම ක්‍රියේට් අ නිව් ලෙසන් නේ රයිට් ක්ලික් කරලා පේස්ට් කරා අන්න අපි දන්නවා IT පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ කොපි පේස්ට් කරන හැටි ඉතින් සාමාන්‍ය පරිගණක හැකියාවක් තිබ්බොත් මේක කොට දාගන්න පුළුවන් ඔන්න මේ යුම් පද්ධති හඳුන්වා දීමු කියන එක එහෙනම් මේ යුම් පද්ධති යටතේ පළවෙනි එක මේ පොත යටතේ තමයි තියෙන්නේ මේ යුම් පද්ධති හඳුන්වා දීමු ඊට පස්සේ එන්ටර් කරනවා එන්ටර් කරාට පස්සේ ඔන්න ඊළඟ තව එකක් ගහන්න එනවා ඊට එන්ටර් කරනකන් ඉන්නේ නැහැ හොඳට මතක තියාගන්න එන්ටර් බටන් එක ප්‍රෙස් කරාට පස්සේ තමයි ඊළඟ එක එන්නේ ඔන්න ඊළඟ එක ගහනවා මොකක්ද අපි තියෙන්නේ වෙන මේක පරිගණකයේ අතුරු මුහුණතේ පරිණාම ඒක කොපි කරලා රයිට් ක්ලික් කරලා කොපි කරා කොපි කරලා මෙතෙන්ට ගිහිල්ලා අපේ මෙතෙන්ට ගිහිල්ලා පේස්ට් කරා මෙතන රයිට් ක්ලික් කරා පේස්ට් කරා ආයි ටයිප් කරන්න ඕනේ සිංහලෙන් ගහලා තිබුණා ඊට පස්සේ මොකද කරන්න ඕනේ අහපෝ මොන බටන් එක ප්‍රෙස් කරන්නේ කියන්න ඕනේ එන්ටර් එන්ටර් බටන් එක ප්‍රෙස් කරන්න එන්ටර් බටන් එක ප්‍රෙස් කරන්න ඊට පස්සේ ආයෙත් ඊළඟ එකට යනවා ලෙසන් ප්ලෑන් එක හදාගත්තාම ලේසි කිව්වේ එකයි
දැන් මෙච්චර ගොඩාක් ඕනේ නැහැ. දැන් මම මේක කීපයක් දාලා තිනේ ඔයාලට පැහැදිලි කරගන්න ඕන නිසා. නේද? නැත්තම් දෙකක් තුනක් දාලා හදන්න පුළුවන්. මෙහියුම් පදති වර්ග. මම ඒකත් ඕන කොපි කරනවා. මම ඒක ටග් කරක් ගාලා කරන්න ඉක්මනින් වෙලා යන නිසා. මෙහියුම් පදති වර්ග මෙතනට ගියා ආපහු පේස් කරා එන්ටර් කරා ඊළඟට ආයෙත් වර්ඩ් එකට ගියා. මෙහියුම් පදතික කාර්යයන් කොපි කරා මෙතනට ගියා පේස් කරා එන්ටර් කරා ඊට පස්සේ ආයෙත් මෙතනට ගියා සාරාංශය කොපි කරා මම ෂෝට්කට් එක පාවිච්චි කරේ කොපි කරන්න control c control v එන්ටර් අනිකත් අපි දානවා පාඩම අවසාන පරීක්ෂණය සිලෙක්ට් කරා කොපි කරා මෙතනට අවිලා පේස් කරා දැන් ඔන්න අපේ පාඩම් ටික ඔන්න ඔය විදිහට තමයි යන්නේ කියලා දාලා තුන පොඩි අවුලක් තියෙනවා පාඩම අවසාන පරීක්ෂණය නම් අපි නේද දාන්න ඕනේ මේ පොත් ලකුණට නෙමෙයි ඔන්න මම ඒක රිමූව් කරා එක දිගට දාගත්ත නිසා මෙතන දානවා නම් අපි දාන්නේ අන්තිම පාඩම අවසාන පරීක්ෂණය අපි දාන්නේ MCQ ප්‍රශ්න පත්‍රයක් නේ ඒක නිසා මේ පොත ලකුණ වෙනුවට මෙන්න මේ ඔරලෝසු ලකුණ දාන්න ඕන පොත ලකුණ වෙනුවට ඔරලෝසු ලකුණ දාන්න ඕන දාලා දැන් අරකේ තියෙන පාඩම් අවසාන පරීක්ෂණය කොපි කරලා මෙතනට paste කරමු එහෙනම් අවසානයේ පාඩම් අවසාන පරීක්ෂණයට දාන්නේ පොත් ලකුණක් නෙමෙයි ඔරලෝසු ලකුණ දාලා එන්ටර් හරිද ඔන්න මෙහියුම් පද්ධති කියන කරිකියුලම් එක යටතේ නැත්නම් මේක අපි ගත්ත විෂය මාලාවේ මාතෘකාවේ සෙක්ෂන් එක යටතේ තියෙන පාඩම් ටික තමයි මේ අපේ සිලබස් එකට අනුව හද අපේ සිලබස් එකේ මෙහියුම් පද්ධති පාඩම්ට අනුව හද මෙන්න මේ ටික අපි හදා ගන්න ඕන හරි ඊට පස්සේ ඔන්න පහලට එනවා පහලට අවිල්ල අහනවා මෙන්න මෙහෙම එකක් ඩියුරේෂන් එක මේ අපි හදන පාඩම කොච්චර කාලයක් තියෙනද මේවායි අන්තර්ගතයන් තව දාලා නැහැ අපි මාතෘකා ටික විතරයි දාලා තියෙන්නේ දැන් ඉස්සරහට මම අන්තර්ගතයන් දාන හැටි කියලා දෙන්න මාතෘකා ටික විතරයි දාලා තියෙන්නේ පොඩක් පහලට එනවා පස්සේ අපි මේ ටික දානවා පස්සේ මේ ටික ඉවර කරලා ඩියුරේෂන් එක කොච්චර කාලයක් මේක තියෙනවද දැනට තියෙන්නේ සති 10යි කියන දැන් මේ 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 ප්ලැට්ෆෝම් එක ගොඩක් දුරට මේ පාවිච්චි කරන්නේ ගොඩක් දුරට මේ පිටරටවල මුදල් අය කරලා පාඩම් කෝසස් විදියට ළමයින්ට මේ ඊ-ලර්නින් කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් තමයි මේ අපේ රටර ගැලපෙන විදියට අපි එඩිට් කරලා අපිට ගැලපෙන විදියට අපි අරගත්තා. ඉතින් අපිට ගත්තාන් පස්සේ මේක අපි කරන්නේ ෆ්‍රී. මේ ෆ්‍රී කරපුවාම ඕනේ ළමයෙකුට ඕනම වෙලාවක මේ ලෙසන් එකක් බලන්න අවස්ථාව තියෙනවනේ. මේක සති 10න් අයින් වෙලා යනවනම් ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා අපි මේකේ සති ගාන ටිකක් වෙයි වැඩි කරලා දාන්න. නේද? ඔයාලා කැමති කාලයක් මේක තියන්න. ඊගාවට මේකේ මැක්සිමම් ස්ටුඩන්ට් ප්‍රමාණයත් උපරිමයක් දාන්න. ළමයි ගොඩකට මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේක 100ක් වගේ දාලා තිබුණොත් ළමයි 100ක් බල්ලා 101 වෙනි ළමයාට මේක බලන්න බැරි වෙනවා. ඒ වගේම ස්ටුඩන්ට් එන්රෝල් කරන්න පුළුවන් කට්ටියත් අර වගේ ප්‍රමාණයක් දාන්න. එන්රෝල් කී දෙනෙකුට එන්රෝල් කරන්න පුළුවන්. රීටේක් කෝස් කියන එකට බිඳුව තියන්න. ඇයි? ඕන තරම් වෙලා ගන්න පුළුවන් බිඳුව තිබ්බොත් නැත්නම් ඕකේ අගයක් දැම්මුත් ඒ අගේ විතරයි මේ කෝස් එක නැවත ගන්න පුළුවන්. ඊගාට ෆීචර්ස් මොකුත් එපා මේවා මොකුත් දාන්න එක්සෙල් එකේ කිසි දෙයක් දාන්න එපා. මෙන්න මේ ටික තමයි ටිකක් අදාළ වෙන්නේ ඩියුරේෂන් එක මැක්සිමම් ස්ටුඩන්ට් එන්රෝල් රීටේක් කෝස්. ඔන්න මේ ටික පොඩ්ඩක් බලා ගන්න. ෆෝන් එකක් තියෙනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක්වත් ගහගන්න නැත්නම් කොහොමත් මේක රෙකෝඩින් එක ඔයාලට ආපහු ගෲප් එකට දානවා. ඒතර බලා ගන්න පුළුවන් ටිකක් ලෙන්ත් එක නම් ටිකක් වැඩි වී අපේ කාලෙත් එක්ක චුට්ටි චුට්ටි හරි ඉස්සරහට යවව හරි බලන්න පුළුවන් ඔයාලට. හරි මේ ටික දාලා ඉවරයි. ඊට පස්සේ තව වැඩක් තියෙනවා කරන්න. ඒ වැඩේ තමයි වෙන මේ පැත්තේ තියෙන අපේ දකුණු පැත්තේ කෝස් කැටගරීස් අපි කැටගරීස් ගණනාවක් තියෙනවා මේ පාඩම හදන්නේ ග්‍රේඩ් 10 ICT වල 10 ශ්‍රේණි ICT පාඩමක් වෙනවා මේක හදන්නේ ඉතින් ඒක නිසා මේකේ කැටගරි එක අපි දාන්න ඕනේ මෙන්න මෙතනින් තෝරලා 10 ශ්‍රේණි මේ ග්‍රේඩ් 10 මෙතන ටික් කරන්නේ 10 ශ්‍රේණි කියන දේ මෙතන ටික් කරන්නේ පහලට එනවා තව ටිකක් 10 ශ්‍රේණි යටතේ තියෙන ICT කියන එක තමයි ටික් කරන්නේ. 10 ශ්‍රේණිය කියන එක උඩ ටික් කරන්න එපා ඈ. මෙතන ටික් කරන්න එපා. මෙන්න මේ ICT කියන එක උඩ ටික් කරන්න. 10 ශ්‍රේණිය යටදී තමයි ICT තියෙන්නේ. එතන චෙක් බොක්ස් එකක් තිබ්බට ඒක ටික් කරන්න නැතුව උන ICT. දැන් ඔයාලගේ පාඩම දැන් 10 ශ්‍රේණියේ ඩ්‍රාමා නම් ඩ්‍රාම්. ඩාන්සින් නම් ඩාන්සින්. දැන් වෙනත් පාඩමක් නම් නේද? ග්‍රේඩ් 6 පාඩමක් නම් ග්‍රේඩ් 6 ආර්ට්. එහෙම දාන්න පුළුවන් තමයි කැමති. ඔන්න ඒ ටික දාලා ඉවරයි. ඔන්න ඊට පස්සේ මෙන්න මේ පොඩ්ඩක් පහලට එනකොට තියෙනවා feature image feature image එතකොට මේ මඩ feature image තියෙනවා
එන්න එතන ක්ලික් කරපුවාම තමයි අපිට අර කෝස් එකේ මේ මේ දර්ශනය වෙනවා මේ අපේ අර පින්තූරය. ඔයාලා දකින්නද මම හිතන්නේ පින්තූරයක් තියෙනවා. ඒ පින්තූරේ දර්ශනය වෙනවා. ඒ පින්තූරේ දාන්න තමයි මෙතන මේ feature image කියන එක තියෙන්නේ. එහෙනම් අපිට ඒ feature image මත ක්ලික් කරලා අපිට කැමති පින්තූරයක් මේ සඳහා යොදා ගන්න පුළුවන්. මෙතන select file එකට යන්න පුළුවන්. නැත්නම් media library තෝරපුවාම දැනට තියෙන මේ අපි දැනට upload කරලා තියෙන features image තියෙනවා නම් ඒවා ටික ඔක්කොම load වෙනවා. ඒවා දාන්න පුළුවන්. මට දැන් දැන් හොඳම ලේසි වැඩේ තමයි upload කරනවා කියන්නේ. මොකද දැන් මම එකක් upload කරන්න ගියාපුවාම ටිකක් වෙලා යනවා. ඒත් වෙලත් යනවා. අනිත් එක මේ ඔයාලා drop වෙන්නත් ඉඩකඩ වැඩි. මොකද හේතුව මේ 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 අන්තර්ජාල පහසුකමයි zoom පහසුකමයි දෙකම එකම connection එකෙන් එන හින්දා. ඒ නිසා මම මෙන්න මේ computer ලකුණ තෝරන්නම්කෝ මේක. මේක තෝරලා set pt image තෝරන්න. නැත්නම් ඔයාලා කරනවා නම් කරන්න ඕනේ මොකද upload file එකට ගිහිල්ලා select file එකට ගිහිල්ලා අපේ කම්පියුටරේ තියෙන මොකක් හරි පින්තූරයක් එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු පින්තූරයක් ඔයාලට පුළුවන් මෙතන feature image එක ඇරෙන්න තෝරගන්න. එහෙනම් media library එකට ගිහිල්ලා මම මේක තෝරගන්න මම එකක් අප්ලෝඩ් කරොත් ඒවා මෙතනට එනවා. ඒ දාපුව තමයි මේ තියෙන්නේ. එහෙනම් මම මේක තෝරගන්න තෝරලා feature image එක දෙන්න. මොකද මෙතනදී ඒක ලේසි නිසා. නැත්නම් අපිට මේ පින්තූර අප්ලෝඩ් වෙනකන් ඉන්න ගියාම ටිකක් වෙලන්නේ. මේ පින්තූරේ තමයි ऑपरेटिंग सिस्टम පාඩමේ තියෙන පින්තූර හැටියට දැర్శණය වෙන්නේ. හරි. දැන් එනං ඒ වැඩේ ඉවරයි. දැන් එනං මේක අපිට පබ්ලිෂ් කියන බටන් එක ප්‍රෙස් කරලා පබ්ලිෂ් කරන්න පුළුවන්. දැන් එනං අපි මේක පබ්ලිෂ් කියන බටන් එක ප්‍රෙස් කරලා පබ්ලිෂ් කරමු. පබ්ලිෂ් කියන බටන් එක ප්‍රෙස් කරලා පබ්ලිෂ් කරා. හරි. දැන් පබ්ලිෂ් කරාට පස්සේ එතනින් එහාට මේ කෝස් එක බලන්න පුළුවන්. හැබැයි අපි හොඳ ආකාරව දන්නවා මේ කෝස් එකේ මේ මාතෘකාවන් යටතේ තාම අන්තර්ගත යන්නේ. අපි කන්ටෙන්ට් මොකුත් දාලා නැහැ. දැන් එනං ඊළඟට තියෙන්නේ මේකට කන්ටෙන්ට් දාන්න. අන්තර්ගතයන් ටික දාන්න. අන්තර්ගතයන් දාන්න හැටිත් බලාගමු. දැන් මේ සර්ලට ටීචර්ලට දැන් මේක එක දිගට බලයි යනකොට නොතේරුම්කමක් දැනෙනවා ඇති. අලුතෙන්ම මේකට සම්බන්ධලා වීඩියෝ දාලා ඉන්න අයට නම් තේරෙන්නේ නැතුව ඇති. IT පිළිබඳ දැනුම නැති නිසා. මට ඒක තේරෙනවා දැන් 47ක් හිටපු අය 38කට අඩු වෙලා තියෙනකොට. නේද? ඒක මට දැනෙනවා මේ දැන් මේක මේ මේ ටිකක් තේරෙන්නේ නැතුව මේක නම් මට තේරෙන්නේ නැහැ. පස්සේ රෙකෝඩින් එක දාපුවම බලන්න බැරියයි කියලා හරි ලෙෆ්ට් වෙනවා ඇති. ඉතින් ගමන් නැහැ මේ අපි කරගෙන යමු. මට අන්තිමට රෙකෝඩින් එක හරි හදාගත්ත හැකි නේ ඔයාලා ගියත් නේද? ගමන් නැහැ. ඉතින් මේ අපි මේක කරද්දි මේ රෙකෝඩින් එකත් කරන්න බැරි කෙනෙක් හිටියොත් ටීචර් කෙනෙකුට අපහසු කෙනෙක් හිටියොත් රෙකෝඩින් එකත් පෙන්නලා තම IT ගැන පොඩ්ඩක් දන්න කියන කෙනෙකුට කියලා හරි තමන්ගේ කෝස් එකක් දාගන්න පළවෙනි කෝස් එක දෙවෙනි කෝස් එක කවුරු හරි ලව්ව කරගෙන අඩුම තරමේ 10වෙනි කෝස් එක 12වෙනි කෝස් එක වගේ තමන්ට කරගන්න පුළුවන්කම ලැබුණොත් හරි. දැන් මට බයින ඇති කෝස් 10ක් අපි ලව්ව හදාගන්න බලාගෙන ඉන්නවාද කියලා. මං කියේ පටන් ගන්නකොට මේක අපිට කරන වැඩකුත් නෙමෙයි. ඔයාලටමත් පුළුවන් මේක කරගන්න කියලා ඒකයි. ඉතින් අපිට වාසියක් කරගමු. එහෙනම් මේ යුම් පද්ධතිය හඳුන්වා දීම නේද මයික් ඕෆ් කරලා තියෙන හොඳයි මට බයිනවත් ඇති සමහර මයික් ඕෆ් එක. මේ යුම් පද්ධතිය හඳුන්වා දීම කියන්නේ ඉස්සරහා තියෙනවා වෙන්න පැන්සල් ලකුණ. දැන් අපි කරන්න යන්නේ මෙන්න මේ එක එක් මාතෘකාවලට අදාළ අන්තර්ගතයන් දාන්න. මේ යුම් පද්ධති හඳුන්වා දීම කියන එක ඉස්සරහා තියෙනවා පැන්සල් ලකුණ. ඔන්න ඔතන ක්ලික් කරමු. ඔන්න ඔතන ක්ලික් කරමු. ක්ලික් කරාට පස්සේ ඔයාලට පෙනෙයි තවත් ටැබ් එකක් තමයි මේ ඕපන් වුනේ. මේ අලුතෙන් ටැබ් එකක් ඔයාලට පෙනෙනවා. ඉස්සලා මෙතන හිටියා අපි. දැන් මේ අලුතෙන් ටැබ් එකක් ඕපන් වුනේ මෙතනට ආවිද. ඉස්සලා මෙතන හිටියා දැන් මෙතනට ආවා. මතක තියාගන්න අලුත් ටැබ් එකක් ඕපන් වුණා කියලා. මේ කලින් ටැබ් එක මේ අලුතෙන් ආපේ. මේක ආවේ අපි අර පැන්සල් ලකුණ උඩ ක්ලික් කරාට පස්සේ. දැන් මේ අලුතෙන් ආපේ කියන තමා අපි සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒකේ මාතෘකාව තියෙන මේ උපදති හඳුන්වා දීම කියලා. එහෙනම් අපේ සිලබස් එකට අනුව මොකක්ද අපි කරන්න තියෙන්නේ කියලා අපි මේ ලෙසන් ප්ලෑන් එකට අනුව මොකක්ද කරන්න තියෙන්නේ කියලා අපිට ඕනනම් දක්වන්න පුළුවන් අන්තර්ගතයේ ලිඛිත රූප තරණ සහිත ඉදපත් කිරීම කියලායි තියෙන්නේ. ඕනනම් අපිට පුළුවන් එතන ලිඛිත රූප තරණ සහිතව ඉදපත් කරන්න මොනවාරි ටෙක්ස්ට් එකක් එතන ටයිප් කරලා දක්වන්න පුළුවන්. ඉතින් දැන් එතන අපි ටෙක්ස්ට් එකක් ටයිප් කරලා දානවා නම් මොන හරි දෙයක් අපිට ඒකත් එතනට ඇතුළත් කරන්න පුළුවන්. මොන හරි කමක් නැහැ අපි ටෙක්ස්ට් එකක් දානවා නම් මම ඒක ඔය වගේ ඔයාලා කැමති විදිහට ටයිප් කරලා ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන්. දැන් මම මේ නිකන් දාන්නේ නේද? ඔය වගේ මොන හරි මේ මෙහි උපාධි සම්බන්ධ මොන හරි දේවල් තියෙනවා නම් ඔයාලට මෙතන ටයිප් කරලා දාන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මොකක් හරි මේ පින්තූරයක් මේකට ඇතුළත් කරන්න තියෙනවා නම් ඇඩ් මීඩියා වලට ගිහිල්ලා ඔයාලගාව තියෙන ෆයිල් එකක් නේද මීඩියා එකක් මොනවා හරි අප්ලෝඩ් කරන්න පුළුවන් මෙතනට.
फोटो एक विस्तर फोटो एक दान बोलवा मम्मी फोटो एक दाँडन मेदन अपलोड फाइल अपलोड कर इंसर्ट इन पोस्ट मेतन फाइल पिन तूर अपलोड इट पास हरी एवेडे हरी ना मुका क्लिक कर प्रेस कर बटन मेन मेके अपडेट बटन प्रेस कर සර් එතනදී මේ අපිට ටේබල් එකක් වගේ එන්ටර් කරගන්න ඕන නම් මෙතන මොකක්ද කරන්නේ පුළුවන් පුළුවන් ටේබල් එකක් වගේ එන්ටර් කරගන්නවා නම් හොඳම දේ තමයි ටේබල් එකක් වෙනම අපි හදලා ඒක ඉමේජ් ෆයිල් එකක් විතර දාගන්න ඒක සර් view වෙද්දී අර නිකන් ඩොට් ඩොට් ලයින් වගේ න තියෙන්නේ ඒක පොඩ්ඩක් හරියට තේරෙන්නේ ඒක මෙහෙනම් මේ පේන්ට් වලින් වගේ ගන්න වෙත්තේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන අර මේ ස්නිපින් ටූල් වලින් ගන්න එතකොට ඩොට් එන්නේ ස්නිපින් ටූල් වලින් කට් කරගන්න snipping tool ද? ආ snipping tool වලින් කට් කරගන්න. මෙතන උඩ ක්ලික් කරලා snipping tool කියලා දාන්න. ආ හරි ඔකේ. SNIP කියලා ඔහොම ගහපුවාම එනවා snipping tool. ඒකෙන් අවශ්‍ය එක කට් කරලා එහෙම ගන්න. මම සිංහලෙන් වැදලා තියෙනවා. ඒක පොඩ්ඩක් snipping tool කියලා සර්ච් කරපුවාම එනවා මේටි අවශ්‍ය එක කට් කරලා එතනින් අරන් සේව් කරගන්න. ටේබල් වගේ ගන්න ඕන. මෙතන new කියලා අරගෙන ඕන කොටස කට් කරලා ගන්න පුළුවන් ඕම. මේක ඉමේජ් එකක් හැටියට සේව් කරගත්තා. හරි. හරි. එහෙම ගන්න මේකේ කන්ටෙන්ට් එකක් දාගන්න පුළුවන්. මේක මම ගොඩක් දුරට රෙකමන්ඩ් කරන්නේ ගොඩක් අයට මේ මොකක්ද මේ 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 A level පන්ති වලට ගොඩක්. මොකද මේ ටෙක්ස්ට් වගේ දේවල් අපි කැමති නැහැ නේ ළමයා බහලා බලන්න නේද? A level වලට නෝට් එකක් වගේ දාන්න පුළුවන්. හරි ඊට පස්සේ මොකක්ද ආ ඒ ටික හරි දැන් ඒ ටික ඉවර නම් මොකක්ද අපි කරන්නේ මේ අප්ඩේට් කියන බටන් එක ප්‍රෙස් කරනවා කියලා අපි කියවන අප්ඩේට් බටන් එක ප්‍රෙස් කරා ඉතලත් මම ඒ වැඩේ කරා ආ ඊට පස්සේ ඔන්න මේක ක්ලෝස් කරන්න පුළුවන් අප්ඩේට් වුණා නම් මේක ක්ලෝස් වෙනවා ක්ලෝස් වෙන්නේ නැතුව මැසේජ් එකක් આવොත් අප්ඩේට් වෙලා නැහැ කියන එකයි තියෙන්නේ දැන් ඕන නැවත ඒක තියෙන දැන් මම මෙහෙයුම් පද්ධති හඳුන්වා දීම හරි දැන් මොකක්ද ඊළඟට තියෙන්නේ පරිගණක අතුරු මුහුණේදී පරිණාම. ඒකත් අපි කන්ටෙන්ට් එකක් දාන්න ඕනේ. එහෙනම් ඒක මත ඉස්සරහා තියෙන පැන්සල් ලකුණ ක්ලික් කරා. ඉතින් ඒකටත් අලුතින් අර වගේම ටැබ් එකක් ආවා. මොන ඒකටත් ටැබ් එකක් ආවා මයික්මැටික් මට කියන්නම්. ඒකට පරිගණක අතුරු මුහුණේදී පරිණ. ඒ පාඩමට ගැලපෙන්නේ මොකද්ද මන් දාන්නේ කියලා දානවා. ඉතින් මේක අපේ පාඩමට අදාළව තියෙන අපේ එකේ තියෙන්නේ අතීතයේ සිට මේ දක්වා පරිගණක අතුරු මුහුණේ පරිණාමයට පත් වූ ආකාරය වීඩියෝවක් ආදර නිර්මාණය කිරීම කියලා දිනවා. මෙන්න මේකේ link එක YouTube link එක. මෙන්න මේක හොඳට බලා ගන්න. දැන් ඔතනට අපි video එකක් දාන්න හදන්න. ඔතනට අපි දාන්නේ ඔයාලා හදපු video කියලා දාන්න. ඔයාලා හදපු video එකේ link එක තමයි මේ. එහෙනම් මේ link එක මම කොහොම select කරලා right click කරලා copy කරගන්න. copy කරගත්තාට පස්සේ අපි දන්නවා මොකේද යන්න ඕනේ කියලා. මොකේද යන්නේ? කියන්නේ මොකේද යන්නේ? කතා කරන්න එන්න. බලන්න දැන් මේ browser එකේ අලුත් tab එකක් කරගත්තා. අරගෙන වෙන්න මෙතනට ගිහිල්ලා paste කරවන්න paste කරලා enter කරා අනේ එතකොට අපි ගන්න බලාපොරොත්තු වෙන වීඩියෝ එක play වෙනවා වුණා ඔයාලට පේනවනේ දැන් එතකොට ඔයාලගේ වීඩියෝ එක නම් YouTube එකේ දැනට ඔයාලගේ channel එකේ දාලා තියෙනවා නම් වෙන්න මේ වගේ play වෙනවා ඒ play වෙන එක පොඩ්ඩක් play වෙනකොට නතර කරවන්න හොඳට බලා ගන්න ඒ play වෙන එක නතර කරා නතර කරලා ඒ වීඩියෝ එකට රයිට් ක්ලික් කරලා තෝරගන්නව මොකද්ද? copy embed code කියන්නේ. මොකක්ද තෝරගන්නේ? copy embed code. වීඩියෝ එක නතර කරා copy embed code. හරි. දැන් ඒකේ copy embed code එක ක්ලික් කරලා මෙන්න මෙතනට අපි අහපෝ නැවතර තිබ්බ තැනට එන්න. මුල එකට නෙමෙයි මුල එකේ තියෙන මාතෘකානේ. අර අලුතෙන් ඕපන් වෙච්ච ටැබ් එක. මෙන්න උතනට ආ. ඇවිල්ලා ඔයාලට පේනද මෙතන විෂුවල් කියලා තියෙනවා මෙතන ටෙක්ස්ට් කියලා තියෙනවා පේනවද මෙතන විෂුවල් මෙතන ටෙක්ස්ට් එතන විෂුවල් නෙමෙයි ටෙක්ස්ට් කියන එකට එනවා ටෙක්ස්ට් කියන එකට ඇවිල්ලා මෙන්න මෙතන මේ සුදු පාට ඒරියා එකේ කොහේ හරි තැනක රයිට් ක්ලික් කරලා paste කරනවා ඔන්න එතකොට කෝඩ් එකක් මෙතනට paste වෙනවා මේකට තමයි අපි කියන්නේ embed code එක කියලා
දැන් අලුත්ම IT ගැන දන්නේ නැති අය පොඩ්ඩක් අවුල ඇති IT teacher ඉන්නවා නම් එයාට උදව් කරන්න ඕනි මේ embed code එක කියලා මේකට කියන්නේ මේ embed code එක තමයි මෙතන තාක් දැන් ආපහු මේ text එකේ ඉඳලා වෙන මේ පැත්තේ තියෙන visual එක උඩ click කරොත් ඔයාලට පේන්නේ අර YouTube එකේ තිබ්බ video එක මෙතන පේනවා දැන් video එක අපි මේකට upload කරේ නෑනේ video එක තියෙන YouTube එකේ අපි මෙතෙන්ට ගත්තේ ඒක embed code එක දැන් ඔන්න video එක පේනවා දැන් ඒ වැඩේ හරිනේ එහෙනම් ඒ lesson එකට අදාළව පරිගණ අතුරු මුන්දු පරිණාමයට අදාළව අපි video එකක් දැම්ම ඔන්නේ video එක තමයි මේ තියෙන්නේ එහෙනම් මේකත් අපි මොකද කරන්නේ හපව් update button එක press කරා update button එක press කරා ඒ lesson එකත් හරි මම YouTube එකත් මෙතන close කරනවා update වෙච්ච මේ file එකත් close කරනවා දැන් එහෙනම් මම දෙකක් දාලා ඉවරයි ඊගාට දෙන්නේ මෙහෙයුම් පද්ධති වර්ග මෙහෙයුම් පද්ධති වර්ග වලට මගේ lesson plan එක ගන්න මොකද තියෙන්නේ PDF ගණුවක් ආධාරයෙන් ඉදිරිපත් කිරීම දැන් එහෙනම් මේකේ මගේ lesson plan එකට මේක දාලා තියෙන්නේ PDF එකක් දාන්නේ කොහොමද කියලා ඔයාලට කියන්න ඕනේ හරි PDF එකක් දාන්න කියන්නේ ඉතින් ඒක නිසා මම මෙතන PDF එකක් දාන හැටි කියලා දෙන්නම් මෙහෙයුම් පද්ධති වර්ග PDF ගණුවක් ආධාරයෙන් ඉදිරිපත් කිරීම කියලා තියෙන්නේ එහෙනම් මම ඒකට මෙහෙයුම් පද්ධති වර්ග කියන එක යටතේ තියෙන මෙන්න මේ pencil ලකුණ click කරා ක්ලික් කරාට පස්සේ අර වගේම අලුතෙන් ටැබ් එකක් ඕපන් වෙනවා. අලුත් ටැබ් එකක් ඕපන් වෙනවා. මේ ටැබ් එකේ මේ යුම් පාති වර්ග කියලා මෙතන මාතෘකාව දැర్చණය වෙනවා. දැන් මෙතනට දාන්න ඕනේ PDF එකක්. PDF ෆයිල් එකක්. ඔයාලගම මම කියවනේ ඔයාලට සාරාංශයක් දාන්න පුළුවන්. මොනවාරි කමන්නේ PDF ෆයිල් එකක් හදාගත්ත ඔයාලගේ කම්පියුටර් එකේ තියෙන එකක් අපිට මේකට දාන්න පුළුවන්. එහෙනම් ඒකට තෝරගන්නේ add media නෙමෙයි. add media වලින් දාන්නේ photos වගේ දේවල් විතරයි. photos videos videos දාන්න එපා කියලා කියන්නේ photo විතරයි දාන්න. මෙන්න මේ කෙරවලේ තියෙන ඇඩ් ડોකියුමන්ට් කියලා. අන්නේ ඇඩ් ડોකියුමන්ට් එක උඩ තමයි ක්ලික් කරන්නේ. හැබැයි මතක තියාගන්න හොඳම දේ තමයි ප්‍රශ්නයක් නැන්නේ ඒක හකවන්නේ. ඇඩ් ડોකියුමන්ට් මත ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ මෙන්න මේ වගේ සුදු පාට බොක්ස් එකක් ඔයාලට උඩට එනවා පේනවා ඇති. නේද? මෙන්න සුදු පාට බොක්ස් එක. අන්න ඒකෙන් අපි තෝරගන්නවා අප්ලෝඩ් ડોකියුමන්ට් කියන මේ වලාකුලක් වගේ එකක් එක තියෙන එක. අප්ලෝඩ් ડોකියුමන්ට්. ඊට පස්සේ අප්ලෝඩ් ෆයිල් කියන එකෙන් අපිට ෆයිල් එක සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. දැන් මං ගාව තියෙනවා ඩෙස්ක්ටොප් එකේ ඒ වගේ ෆයිල් එකක් දාලා මට පුළුවන් ඒක අප්ලෝඩ් කරලා දෙන්න. නේද? මේ තියෙන PDF ෆයිල් ටයිප් ඔෆ් ඔපරේටින් සිස්ටම් ටියුටෝරියල්ස් මෙහායි ගොඩක් තියෙනවා. දැන් පොඩ්ඩක් අඩු එකක් ගත්තොත් කිලෝබයිට් 822 කියන ඔපරේටින් සිස්ටම් ටියුටෝරියල් මම මේක ඕපන් කරන්නම්. ඔන්න ටිකක් කරන්න මෙන්න ඔයාලට පේනවා ඇති මේක අප්ලෝඩ් වෙනවා පේනවා මේ තියෙන. මේ ෆයිල් එක අප්ලෝඩ් වෙනවා පේනවා. ඉතින් ඒක අප්ලෝඩ් වෙලා ඉවරුණාට පස්සේ අපිට මේ කෙළවරේ වැටෙනවා සිලෙක්ට් කියලා බටන් එක. ඒක දැන් ඇක්ටිව් වෙලා නැති තාම මේක අප්ලෝඩ් වෙලා නැති නිසා ඉතින් මේ අප්ලෝඩ් වෙන වැඩේ චුට්ටක් මට මේකත් එක්ක බලමු චුට්ටයි කිලෝබයිට් ගන්න ඇති තියෙන ඉක්මනින් අප්ලෝඩ් වෙයි. ඒක අප්ලෝඩ් වුණාට පස්සේ උතර මතක තියාගන්න ගොඩාක් ධාරිතාව වැඩි ෆයිල්ස් දාන්න යන්න එපා ගිගාබයිට් ගණන් වල තිරෙනම් දාන්න එපා බොහොම සරල පොඩිව දාන්න අපේ කැපැසිටි එක ඉක්මනින් ඉවර වෙයි නැත්තම් PDF ෆයිල් දාන්න කියලා එතන බොහොම සරල බොහොම කුඩා ෆයිල්ස් දාන්න වීඩියෝ එහෙම දාන්නම එපා චා චුට්ටයි මේක අප්ලෝඩ් කරන චුට්ටක් කිම් අපි මේ අප්ලෝඩ් වෙච්ච ෆයිල් ටිකක් තමයි මේ පල්ලෙහා තියෙන ඒ වගේ PDF ෆයිල් හරි ඒකේ අතම තියෙන insert කිය. insert button එක press කරාට පස්සේ තමයි වෙන්න මෙතන ඒකෙත් embed code එක ආවේ මේ. http lms giroledu wp content upload මේක අපේ content එකට upload කළා මේ file එක මෙතන තියෙනවා. right. දැන් එවනම් ඒක හරි. එහෙනම් ඒ වැඩේ හරිනම් මොකද අපි කරන්නේ? pdf එක දැම්මා. මොකද කරන්නේ? ආයෙත් අපි update කියන button එක press කරමු. දැන් එහෙනම් මම මෙතනින් පොඩ්ඩක් නතර කරන්න. දැන් ආ PowerPoint ෆයිල් එකක් දාන්න හිටි පොඩ්ඩක් කියලා දෙන්නම්. PowerPoint එකක් දාන්න හිටි බලමු. PowerPoint presentation එක දාන්න හිටි. මේක update වුණා නම් මෙතන අපිට close කරන්න පුළුවන්. මොකද දැන් PowerPoint එකක් දාන්න හිටි බලමු.
මෙනියුම් පත්ති කාර්යයන් වලට මම PowerPoint ෆයිල් එකක් දානවා කියලා තියෙනවා. PPT ෆයිල් එකක් දානවා කියලා තියෙනවා මේ තින්. ඉතින් ඒක නිසා PowerPoint ෆයිල් එකක් දාන්නෙත් අර වගේම තමයි මෙනියුම් පත්ති කාර්යයන් උතර ඉස්සරහට cancel ලකුණු උඩ click කරා. click කරලා අර වගේම open වෙනකොට add document වලින් PowerPoint ෆයිල් එක තෝරගන්න විතරයි තියෙන්නේ. මම ඒක ඔයාලට කියන්නම්. ඒක කරන්න නැහැ වෙලා යන නිසා මෙතන add document. add document එකට ගිහිල්ලා upload document අර වගේමයි ඉස්සලා එක වගේමයි upload file එකට ගිහිල්ලා select file ඉස්සලා PDF එක දැම්ම වගේමයි ඉස්සලා අපි තේරි operating system tutorials නේ දැන් PowerPoint file එක තමයි task of OS නේද මෙන්න මේ PowerPoint file එක තෝරලා open කරන්න පුළුවන් දැන් ඔයාලටත් ඔයාලගේ PowerPoint file එක තෝරලා open කරපුවාම ඒක upload වෙනවා දැන් මම කරන්නේ upload වෙන්න ටිකක් වෙලා ගත වෙන නිසා හරි ඊට පස්සේ මොනවා මට දැන් මේ දැනට තියෙන එකක් දාන්න පුළුවන් මේකේ තියෙන එකක් දාමු එතකොට අපිට upload වෙන වෙලාවට task voice එක තියෙනවා මෙතන click කරලා select කරා හරි අවසානයේ මොකද කරන්නේ අන්තිමට නම් මෙතන insert button එක ඒක click කරා ඒ වගේම තමයි දැන් එතකොට ඒ link එක මෙතනට ආවා මේ වැඩෙත් ඉවරයි update button එක press කරා ඔන්න ඒ ටික ඔය විදිහට අපිට අන්තර්ගතයන් ටික ඇතුළු කරන්න පුළුවන් අන්තර්ගතයන් ටික අපි ඇතුළු කරා ඔන්න හොඳම හරිය තමයි ඊළඟට තියෙන්නේ MCQ ප්‍රශ්න පත්‍රය හදන හැටි MCQ ප්‍රශ්න පත්‍රය හදන හැටි බලමු මේක ඔන්න ක්ලෝස් කරාම MCQ ප්‍රශ්න පත්‍රය හදන හැටි පොඩ්ඩක් බලමු රයිට් එහෙනම් මම මෙන්න මේ අටම තියෙනවා පාඩම අවසාන පරීක්ෂණයේ අපේ මේ ඔරලෝසු ලකුණු මේ ඔරලෝසු ලකුණු ඉස්සරහා පාඩම අවසාන පරීක්ෂණයේ කියලා තියෙන ඒකේ ඉස්සරහා තියෙන පෙන්සල් ලකුණු ක්ලික් කරලා අපිට MCQ ප්‍රශ්න පත්‍රය හදන්න පුළුවන්. ඔන්න හොඳට අවබෝධයෙන් බලාගෙන ඉන්න. අර විදිහටම තමයි ඒකත් ක්ලික් කරේ පෙන්සල් ලකුණ. ඔන්න තවත් ටැබ් එකක් ඕපන් වෙනවා පාඩම අවසාන පරීක්ෂණයේ කියලා තියෙනවා. ඔයාලට මෙන්න මෙතන තියෙනවා සියලුම ප්‍රශ්න වල පිළිතුරු සපයන්න හරි මොනවා හරි දෙයක් මේ කොටුව ඇතුලේ අපිට ටයිප් කරන්න පුළුවන්. නේද? වඩාත් නිවැරදි පදේ වචනය තෝරා තෝරන්න නේද? වඩාත් නිවැරදි පිළිතුර තෝරා. උන්නම් අපිට දාන්න පුළුවන්. වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න පහලට එනවා. දැන් වෙන මොකුත් ගහලා නැහැ. එච්චරයි තියෙන්නේ. ඔන්න පහලට එනවා. මෙන්න මෙතන තියෙනවා create a new question. අලුත් ප්‍රශ්නේ මොකක්ද අපිට හදන්නේ මම ප්‍රශ්න දෙකක් විතරක් හදන්න ගොඩාක් හදන්නේ දැන් ඔයාලට බලාගන්න ක්‍රියේට් අ නියු ක්වෙස්චන් අලුත් ප්‍රශ්නේ මොකක්ද අපි වාම මෙහෙම එකක් මෙහෙයුම් පද්ධතියක් නොවන්නේ වගේ එකක් දාමු මෙහෙයුම් පද්ධතියක් නොවන්නේ කියලා ප්‍රශ්නයක් වුණා දැම්මු ඊට පස්සේ මම එන්ටර් කරනවා මෙහෙයුම් පද්ධතියක් නොවන්නේ කියලා එන්ටර් කරනවා නේ ගැහුවා එන්ටර් කරා එන්ටර් කරාට පස්සේ මේක මොන වගේ ප්‍රශ්න පත්‍රයක්ද මෙහෙයුම් පද්‍යයක් නොවන්නේ කියලා ටයිප් කරලා එන්ටර් කරපු ගමන් මෙතන සිංගල් චොයිස් මෙතන වර්ග true or false කියන්නේ සත්‍ය අසත්‍ය මල්ටි චොයිස් උත්තර කීපයක් තෝරගන්න ඕන සිංගල් චොයිස් තනි උත්තරයක් තෝරගන්න ඕන fill in blank දැන් සිංගල් නෙමෙයි ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයකින් fill in blanks දාන්න පුළුවන් true or false එක දාමු නේ sorry අපි දාන්නේ මේක සිංගල් චොයිස් දාන්න ඒක ගොඩක් MCQ ප්‍රශ්න පත්‍ර වල එක උත්තරේ තෝරගන්න තියෙන එක සිංගල් චොයිස් තෝරන. තෝරලා ෆස්ට් ඔප්ෂන්, සෙකන්ඩ් ඔප්ෂන්, තර්ඩ් ඔප්ෂන් කියලා තුනක් තියෙනවා. තුනයි නේ. තව එකක් ඕනේ නේ අපිට හතරක් එපා. ඇඩ් ඔප්ෂන් මත ක්ලික් කරලා තව එකක් ගන්න. එහෙනම් ෆස්ට් ඔප්ෂන් එකේ මම දානවා මොනවද? අපි ගාව තියෙන වින්ඩෝ ඔපරේටින් සිස්ටම් කීපයක් අපි දාන්නෙවුවා. වින්ඩෝස් කියන්නේ ඔපරේටින් සිස්ටම් එකක්. ඊගාවට මම ලිනක්ස් කියලා ඔපරේටින් සිස්ටම් එකකුත් දානවා. අපි Android කියලාත් ඔපරේටින් සිස්ටම් එකක් තියෙනවා. ඊගාට ඔපරේටින් සිස්ටම් එකක් නොවන එකක් මම දාන්නම් Microsoft කියලා. right. දැන් මේ ටික ඔක්කොම දැම්ම. දාලා එතකොට හරි උත්තරේ ළමයා මොකද්ද බලන්නේ? අපි දැන් බලාපොරොත්තු වෙන උත්තරේ තමයි Microsoft. ඒ කියන්නේ මෙහෙයුම් පද්‍යය Microsoft කියන්නේ මෙහෙයුම් පද්‍යයක් නෙවෙයි Windows කියන්නේ මෙහෙයුම් පද්‍යයක් Microsoft කියන්නේ මෙහෙයුම් පද්‍යයක් නෙමෙයි. ඒ නිසා අපි හරි උත්තරේ මෙන්න මේකයි කියලා දාමු. ඒ කියන්නේ ළමයා හරි උත්තරය ඇදීර මේ Microsoft මත ක්ලික් කරොත් ඇර ලකුණු හම්බ වෙයි. අනිත් එක ක්ලික් කරොත් ලකුණු හම්බෙන්නේ නැහැ. question එකේ තව content මොනවයි type කරන්න තියෙනවා මෙතන දාන්න පුළුවන්.
මේ ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු කීයද ලැබෙන්නේ mark for this question මේ ප්‍රශ්නෙට ලකුණු කීයක් ලැබෙනවද 1යි අන්න ඒක දාන්න පුළුවන් ඊට පස්සේ මේ වැඩේ ඉවර නම් අපි මෙන්න මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඉස්සරහින් ගහලා තියෙන දැන් ඩූඩි ඉදලයක් උඩට තියෙනවා ඒකට ක්ලික් කරන්න ඒකට ක්ලික් කරන් පස්සේ ඒක ඇකිලෙනවා උඩට ඇකිලිලා තියෙන දැන් මේ ප්‍රශ්නේ වැඩේ ඉවරයි දැන් එහෙමනම් ප්‍රශ්න කලින් හදලා කොපි පේස්ට් කරන්න පුළුවන් යුනිකෝඩ් වලින් ටයිප් කරලා තියෙනවා යුනිකෝඩ් වලින් ටයිප් කරලා තියෙනවා නම් ප්‍රශ්න කලින් හදලා පේස්ට් කරන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයේත් කලින් හදාගෙන තමයි මේ වැඩේට බහින්න ඕනේ යුනිකෝඩ් වල වර්ඩ් වල අර මේ වර්ඩ් වල තියෙන ඒ වගේ මේ දැන් අපි මේ මේ ප්‍රශ්නයක් වගේ නම් මේ මේක ප්‍රශ්න නම් මේක කලින් හදලා කොපි කරලා අපිට මෙතනට පේස්ට් කරන්න පුළුවන් ඔය නේද ඒක නිසා උලක් නැහැ තව එක ප්‍රශ්නයක් මම හදන්න කියන්න ගහන්න බලන්නත් එක්ක දෙවෙනි ප්‍රශ්නේ මෙහෙයුම් පද්ධතියක කාර්යයක් නොවන්නේ නොවන්නේ ප්‍රශ්නේ වැඩි කවන්නේ නිකන් අපි දාමු මෙහෙයුම් පද්ධතියක කාර්යයක් නොවන්නේ කියලා මම ටයිප් කරා ටයිප් කරලා එන්ටර් කරා අනිවාර්යයෙන්ම මතක තියාගෙන එන්ටර් කරන්න එන්ටර් කරාට පස්සේ තමයි ඔප්ෂන්ස් ටික දාන්න ඉන්නේ නැත්තම් ඔප්ෂන්ස් ටික එන්නේ නැහැ නිකන් ටයිප් කරන් බලන් හිටියා ඔප්ෂන්ස් ටික දාන්න ඕනේ ඔප්ෂන්ස් තුනයි තියෙන්නේ සිංගල් චොයිස් මම තෝරලා තියෙන්නේ හරි ඇඩ් ඔප්ෂන් වලට ක්ලික් කරා තව ඔප්ෂන් එකක් ඔන්න ආවා ෆස්ට් ඔප්ෂන් සෙකන්ඩ් ඔප්ෂන් තර්ඩ් ඔප්ෂන් නිව් ඔප්ෂන් කියලා තුනක් තියෙනවා අපි මේකට මේවා සිලෙක්ට් කරලා මේක මකලා තියෙනවා දාන්න නැහැ තියෙන්නේ කාර්යයන් ගණනාවක් තියෙනවා මතකයේ කලමනාකරණය මම වදාන්නම් මතකයේ කලමනාකරණය उत्तर हाथ मे दीगावट तव तीन गुणु कलमनाकने तव तीन उपांग कलमनाकने किल उपांग कलमनाकने तवे अभी वेन्नती कदा मुखद अभी दान දත්ත සමුදාය කලමනාකරණය දත්ත සමුදාය කලමනාකරණය ඒක නෑ ඒක තමයි හරි උත්තරේ වෙන්නේ ළමයා මේක දැම්මොත් තමයි හරි කියලා වැටෙන්නේ මම මේක ටික් කරව හරි උත්තර තුනම හරි මේක දැම්මොත් තමයි හරි කියලා උත්තරේ වැටෙන්නේ ඔන්න එනම් හරි එතන මම ටික් කරා ලකුණු එකයි හම්බ වෙන්නේ ක්වෙස්චන් කන්ටෙන් මොකුත් නෑ වැඩේ හරි වෙන්න ඇකිලුවා දැන් මෙන්න මේම අකුල අකුල ටයිප් කර කර අලුත් ප්‍රශ්න ටයිප් කර කර ප්‍රශ්න 40ක් උනත් ගහන්න පුළුවන් Google form එකෙන් එකවර insert කරන්න නම් බෑ මෙහෙම I think එකින් එක දාගන්න පුළුවන් අපිට ප්‍රශ්න අරගෙන එකින් එක දාන්න තමයි වෙන්නේ මයිස මම බලලා නැහැ form එකෙන් පුළුවන්ද කියලා form එකෙන් දාගත්තොත් පුළුවන් හැබැයි මේක ඉතින් ගොඩක් ලේසි මේකෙම type කරලා තුත් මේක question bank එකක් විතර array යන්න පුළුවන් මේක තුල courses වලට මේ තියෙන questions ගන්න පුළුවන් ඔයාලා වෙන course එකක් හදලා මේ ප්‍රශ්න ඕන වුණොත් ඒව ගන්න පුළුවන් හරි ප්‍රශ්න දෙකයි හැදුවේ එන දැන් අපි අවසාන ටිකේ ඉන්නේ පොඩ්ඩක් තව චුට්ටක් රැඳිලා ඉන්න දුවන්න එපා 34ට අඩු වෙලා තියෙන කට්ටිය නේද පොඩ්ඩක් අවසාන ටික දැන් මොන ප්‍රශ්න දෙකක් හතර දාලා තියෙන්නේ ඊළඟට මෙන්න මේ ජෙනරල් සෙටින් එකක් තියෙනවා පැගිනේෂන් ක්වෙස්චන් පැගිනේෂන් ක්වෙස්චන් කියලා කියන්නේ දැන් ඔයාලට පේනවා ඇති show list of question while doing quiz as order number දැන් පැගිනේෂන් එක දාවම මේ හරි ලකුණු දාලා තියෙනවා නම් මේ ප්‍රශ්න අංක order එකට තමයි එන්නේ පළවෙනි එක විදියට දෙවෙනි ප්‍රශ්න විදියට එන්න මේ චෙක් බොක්ස් එක අයින් කරොත් ඕඩර් එක නැති වෙනවා ඕඩර් එක නැති වෙනවා කියලා කියන්නේ පළවෙනි ප්‍රශ්නේ එක්කෙනෙකුට එන්න පුළුවන් තවත් මේ ප්‍රශ්න පත්‍රයේම ළඟ ඉන්න කෙනෙක් තවත් ළමයෙක් ඕපන් කරොත් එයාට පළවෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ එයාට 40 වෙනි ප්‍රශ්නේ එන්න පුළුවන් මුලට එක එක ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ විදියට 40 වෙනි ප්‍රශ්නේ දැන් මෙහෙම දානවා ඒ ළමයි කොපි කරනවාට ඒක ඔන්ලයින් එක්සෑම්ස් වල ළමයි කොපි කරනවා ළඟ ඉන්න කෙනාට පයින් පස් නිවන මොකද්ද මචං ඔබ දා පුත්‍රය කියලා දැම්මුත් එහෙම හරිනේ ඔක්කොටම එකම ලකුණු තියෙයි ඒ නිසා මේ පැගිනේෂන් එක ඕනනම් අපිට සෆල් කරලා ප්‍රශ්න ප්‍රශ්න ටික සෆල් කරලා දාන්න තමයි මේ පැගිනේෂන් ක්වෙස්චන් ඕනනම් මේක චෙක් එක නැති කරලා දාන්න චෙක් එක තිබ්බොත් තමයි ඕඩර් එකට එන්නේ එහෙම නැතුව දානවා නම් ඕඩර් එකට එන්නේ නැහැ ඊළඟට මේ ප්‍රශ්න පත්‍රය සඳහා කොච්චර විනාඩි ප්‍රමාණයක් කාලයක් දෙනවද දැන් මේක විනාඩි 10ක් කියලා තියෙනවා දැන් ප්‍රශ්න දෙක නම් විනාඩි 10ක් වැඩි නේ මම ප්‍රශ්නෙට විනාඩි දෙකම අර ගානේ විනාඩි 5ක් දෙන්නම් ඊළඟට විනාඩි 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 5යි දෙන්නේ දැන් ඔයාලට පුළුවන් ප්‍රශ්න පත්‍රයට අනුව විනාඩි ගන්න දෙන්න ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න 40ක් දැම්මොත් පැයක් දෙන්න පුළුවන් ඔයාලගේ ඕනනම් MCQ ප්‍රශ්න පත්‍රයක් එහෙම් පිටිම ඕනනම් මේකට දාන්න පුළුවන්
ऑनलाइन पेपर एक आकृति रहा दला लामाइट दिया थी ऑनलाइन ने पेपर एक आकृति रहा एमसीक्यू पास पेपर एक करेगा माने हाँ दला में दान हुआ इधर वैसे माइनस पॉइंट अभी दान ही नहीं सामान्य पासिंग ग्रेड देखा सीट आसुवाई और ना सीट हैत्ता पाग राडू कराने बुलवा ने तमं क्या बताएगा ना दान पढ़ा ही पास कराने बुलवा इतने नमाइ ये लम मट्ट में दिया करनो ना आसुव दिया कर रीटेक रीटेक क्या ने लामियाटे की वाता वक्त में कोर्स से नवत नवत कराने बुलवा एक तमें रीटेक करते थी कोर्स से की वाता वक्त कराने बुलवा नवत नवत अभी तो हाथर वाता वक्त देमो लामे हाथर पारक में गाने बुलवा तो बिंदु एक तिब्बत एक ही गाने बुलवा अगर बिंदु अधिक डिसेबल लेना रीटेक किया रीटेक किया एक इन तो रीटेक नहीं एक बार इगाड़ लम्हे हिस्ट्री बलान बुलवाना हम विलावे को हिस्ट्री कोम तो मेक टीबी के लिए बलान नोना मित्र ऐसी हिस्ट्री किया के दान पुला मंकी अन्य व दान किया ला आंसे के चेक कर गान बुलाना मित्र आंसे के चेक कर गान अनलिमिटेड चेक करना नोना एक दान बुलवा नेतांग नंबर्स गाने दान बुलवा मेक डिसेबल करना बिंदु दिए उन्होंने देवाल टीके दाला प्रश्न पत्र टीके हदला प्रश्न पत्र हदला अभी अरवागे अंतिम कराने अपडेट बटन के प्रेस करना अभी प्रश्न पत्र अभी दें हदल इवर अभी कोर्स इवरा मेत मत इवर आई दें अभी कोर्स मनवागे बलन तमाइ तीय ऐना मेकत्म क्लोज करा मेके पलवी तो अपडेट करा एक क्लोज करान बोलवा एक क्लोज करा देंगे ना अपने ग्रेड डॉलर की बलान बोलवा अपे हदबु प्रश्न पत्र ग्रेड टेन वाला आईसीटी उन्ना ओपन करा वागे कोर्स से वाट बलान बोलवा हदले वेर वेला मुकादमे में के अभी हदबु कोर्स से का कार्ड दो है ना बड़ा कथा करन इनवन ने दान दिते को कवरड़ी कथा करन माइक क्या कौन करला पेनो नींद की लदन ने बड़ा कथा करन को मेहयुम पद्धति दहाय आ पलेवेनी एक मेहयुम पद्धति मैं देम माटा मे देम मे दासल मे ऑनलाइन क्लास करला बोरिंग ला तीन लमाई कथा करन्ने माइक कैमरा ऑन करन्ने मंग इति कम दर्शन निर्माणात्मक ओपन कर ओपन कर අපි දව මාතෘකා ටික තියෙන ලස්සනට දැන් එන මේයුම් පාති හඳුන්වා දෙන්න මේයුම් පාති හඳුන්වා දෙන්න ක්ලික් කරා කියන්න ඔන්න බලන්න අපි දාපු ටෙක්ස්ට් එක පේනවා මේ ආ අපි දාපු ටෙක්ස්ට් එක පේනවා මේයුම් පාති හඳුන්වා දෙන්න මම කියා ඒ ලෙවල් වලට වගේ නම් මේ වගේ ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන් සාමාන්‍ය පිළ ළමයින්ට නම් ඉතින් කැමති නම් දාන්න මේ වගේ ටෙක්ස්ට් අදා කෝස් හදනට වැඩිය වීඩියෝ එක හොඳයි ගොඩක් ළමයි කැමති නැනේ පොත්වත් පෙළ පොතවත් කියවන්නේ ළමයින් දැන් ඉන්නේ ඔක්කොම නේද පත එකට හිඳවලා පෙරලා ගොවන්න දැන් ළමයිට තියෙන දත් ඒකනේ කියවන්නේ ඒ ලෙවල් ළමයි නම් පොඩ්ඩක් හරි කියවන ඊගාට පරිගණක අතුරු මුණතේ පරිණාමය මත ක්ලික් කරපු ගමන් අපි දාපු වීඩියෝ එක ප්ලේ වෙන්න ගන්නවා නේද අපි අර YouTube එකෙන් දාපු වීඩියෝ එක ප්ලේ වෙන්න ගන්නවා excuse me sir okay sir මේ මාව group එකට add වෙලා නැහැ WhatsApp group එකට ආ message එකක් දාන්නකෝ මේ අපේ මැඩම්ගේ නම්බර් එක විෂය මොකද්ද මිස් මම නම් සිංහල සර් පොරොන්බාවේ මට නම්බර් එකවම මැසේජ් එකට chat එකට දාන්නකෝ මම මැඩම්ට දෙන්න දැන් හරි සර් හරි සර් ඕකේ
चैट बॉक्स से कितने मैसेज के दान को मेरे टेलीफोन नंबर एक मैं मैडम बिजन परिगणक අතුරුමුණ තේ පරිණාමය ක්ලික් කරපුවා මොන වීඩියෝ එක ප්ලේ වෙන්න ගන්නවා ආය අමුතුවෙන් බලන්න දෙයක් නැහැ YouTube එකේ තියෙන වීඩියෝ එක තමයි මෙතන ප්ලේ වෙන්නේ වලට පේන වැඩි අපි හරි ඉස්සලා ගත්ත වීඩියෝ හරි මෙහියුම් පද්ධති වර්ග මත ක්ලික් කරපුවාම මෙහියුම් පද්ධති වර්ගයට තිය අපි දැම්මේ මොකද්ද PDF ෆයිල් එක ඔන්න මෙතන ලෝඩ් වෙනවා PDF ෆයිල් එක පාන්න බලන්න PDF ෆයිල් එක හා මේක දැන් බලයි යන්න පුළුවන් ඔයාලා සාරාංශයක් දාලා තියෙනවා නම් දරුවා මේක බලනවා කොච්චර ෂෝක්ද බලන්න මෙච්චර කාල WhatsApp පෙරෙව මතකයි නේද? ඉස්කෝලෙන් බේරෙන්න ඕන වට. ප්‍රින්සිපල් ගෙන් බේරෙන්න ඕනට ප්‍රින්සිපල් ගෲප් එකේ ඉන්නවනේ ඉතින් WhatsApp වලට දානවා හොගාලා PDF ෆයිල්. අර ළමයින්ගේ ඩේටාත් ඉවරයි, ටීචර්ගේ ඩේටා ටිකක් ඉවරයි. එක මෙගාබයිට් 50 60 සමහර PDF ෆයිල්. ඉතින් ඔහේ දානවා. එහෙම දානට වැඩිය බලන්න කිසියම් පිළිවෙලකට මේ කන්ටෙන්ට් එක අපිට හසුරවන්න පුළුවන් ලස්සන. ඊගාට මේ යූම් පද්ධතියක කාර්යයන් වලට දැම්මේ අපි PowerPoint presentation එක. වන්න මෙහියුම් පද්ධති කාර්යයන් වලට දැන් PowerPoint presentation එක. වන්න බලන්න PowerPoint presentation එක පේනවා. ඔය බලන්න PowerPoint presentation එක. මේකේ ලස්සනට ප්ලේ වෙනවා. මෙහියුම් පද්ධති කාර්යභාරයේ දෘඩාංග පාලනය. මේක උඩ ක්ලික් කරපුවාම PowerPoint presentation එකේ තියෙන දේවල් දැర్చණි වෙනවා. හදිසියවත් මම අර කිව්වා වගේ පේ මොකද්ද මේ ඔයාලට දරුවන්ට පෙන්වන්න PowerPoint presentation එක ගේන්නම තකුණොත් පෙන්න අන්තර්ජාලයට ගිහිල්ලා කෝස් එක ඕපන් කරගන්න විතරයි තියෙන්නේ. zoom කරලා බලන්න පුළුවන් මේ වගේ ලොකුවට. නේද? නෝ බලන්න පුළුවන් ඕන ලොකු කරලා ළමයින්ට ප්‍රොජෙක්ටර් එකකට දාලා පෙන්වන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ කීපයක් අපිට මේ වගේ පාවිච්චි කරන්න පුළුවන්. අන්තිමට පාඩම අවසාන පරීක්ෂණය ක්ලික් කරපුවාම අපි හදපු MCQ ප්‍රශ්න පත්‍රය ඕපන් වෙනවා. අපි හදපු MCQ ප්‍රශ්න පත්‍රය ඕපන් වෙනවා. उत्तर प्रश्न उत्तर प्रश्न प्रश्न ඔයාලගේ ඔය LMS එකට ඔයාලමයි දාන්න. දාලා ළමයින්ට link එක දෙන්න. නැත්නම් ළමයින්ට කියන්න මෙන්න මේ LMS එකට කියලා මෙන්න මේ එතන register වෙලා මෙන්න මේ course එක කරන්න කියලා. ඉතින් කොච්චර වටනවද ඒක? මේ 0.7 මැඩම් කියගෙන මේ text message ගාන මැඩම් බලන්න. හරි. එතකොට මෙන්න මේ බල මෙහියුම් පද්ධතියක message එක තියෙනවා. මෙහියුම් පද්ධතියක නොවන්නේ මොකද්ද කියලා බලලා අර වගේම අපිට දාන්න පුළුවන් tag ගාලා ඉතින් මම මේක බලන්නේ නැහැ දැන් ඉස්සෙල්ලත් අපි ඕපන් කරා මම Microsoft කියලා දැම්මේ උත්තරේ ඊළඟට අපි අරකට දෙවෙනි ප්‍රශ්නේ ඕපන් වෙනවා next game පස්සේ දත් මතකය කළමනාකරණේ දත් සමුදාය කළමනාකරණේ උත්තරේ දැම්මා complete කරා yes මොකද වෙන්නේ ළමයා සම්පූර්ණ ලකුණු හරියට දාලා තිබ්බොත් සම්පූර්ණ උත්තර නිවැරදිව දාලා තිබ්බොත් මොකද වෙන්නේ ලකුණු 100න් 100 ලැබෙනවා 75යි පාස් කියන එකත් වැටෙනවා මිලියන 2 දිනා ගන්න පුළුවන් නේ හරි ඔකේ එමනම් මං හිතන්නේ යමක් තේරෙන්නේ නැතිනම් මේ වීඩියෝ එක ඔයාලට ආපහු නැවත බලන්න පුළුවා YouTube එකේ link එක අපි දාන්න ඒක අරගෙන ආයෙ මුල ඉඳලා නැවත මේක බලන්න දැන් එමනම් මම දැනට